जीव देना हम साधु के नमस्कार पाके सज्जन Buddham saranam gacchami Buddham saranam gacchami Dhammam saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Sangham saranam gacchami Tutiyampi Buddham saranam gacchami Tutiyampi Buddham saranam gacchami Tutiyampi Dhammam saranam gacchami Tutiyampi Dhammam saranam gacchami Tutiyampi Sangham saranam gacchami Tutiyampi Sangham saranam gacchami Tatiyampi Buddham saranam gacchami Tatiyampi Buddham saranam gacchami Tatiyampi Dhammam saranam gacchami Tatiyampi Dhammam saranam gacchami Tatiyampi Sangham saranam gacchami Tatiyampi Sangham saranam gacchami Sadhu kiyanne Sucharite adhisthana karanta mesey kiyemu මම සතුන් නොමරමි මම සතුන් නොමරමි සොරකම් කිසිත් නොකරමි සොරකම් කිසිත් නොකරමි දුසිරිතෙන් දුරු වෙමි දුසිරිතෙන් දුරු වෙමි බොරු වශයෙන් මත් පැනින් වැළකෙමි බොරු වශයෙන් මත් පැනින් වැළකෙමි සසල්ජස්සා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ මහා ගුණයට උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ අනන්ත අප්‍රමාණ මහා ගුණයට උතුම් වූ අස්තාර බුද්ධල මහා සංඝ රත්නයේ අනන්ත අප්‍රමාණ මහා ගුණයට මාගේ අග්‍ර වූද ශ්‍රේෂ්ඨ වූද අද්විතීය වූද අසම සම වූද මහා නමස්කාරයේ වේවා කියන තුන් අදිෂ්ඨාන ඇති කරගෙන මා සමගම නමස්කාරයේ සජ්ජායනා කරන්ද සාදු කියනවා. අදයි මා සමගම කියමු සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 හොඳයි මේ දින සෑම සිරි දෙනාම දැන් බලාපොරොත්තු වන්නේ අමාවැනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු උතුම් වූ බණපදයක් ශ්‍රවණය කරන්නේ. එහෙනම් අපි පින්කමක් කරන්න හදන්නේ. පින්ක් කරලා ඒ පින් අනුමෝදන් කරන්න හදන්නේ. පින් කරනවට කියනවා පිනවන දෙයක් කරලා. පින කියන්නේ මොනවද? පිනවන දෙයක් කරගන්න. මේ පින් උතුම් කැමති පිනවන්නද විඳවන්නද? එනම් කෙනවන්න සතුටින් ඉන්න සාහනෙන් ඉන්න දෙයක් කරගන්නට කියන පින කිය. එන ඒ පින අපි කරගෙන මේ අම්මා තාත්තා ඇතුළු සියලු සතුන්වගේ ඥාතියෝ ප්‍රමණමින් මේකේ සියලු දෙනාට මේ අහස කරලා දෙන්න හදා. එන ඉස්සෙල්ලාම අපි පිනවන දේ හොයාගන්න ඕනේ. එහෙම කරුවොත් දැන් ගිය පාර කරපු ලොකු පිනකින් තමයි මේ පාර මිනිස්සුයෝ. මෙතන කවුරුත් පෞකාරයෝ නැහැ. පස්සේ ළම පෞකාරයෝ නෙමෙයි. සියලු දෙනාම මිනිස්සු වෙන්නේ මහා පිළිතුරු. පිළිගින් මිනිස්සු වෙච්ච අපි මේ ජීවිතේ වැඩිපුර කරලා තියෙන්නේ පිනෝණ එකද විනෝණ එකද? පිනෝණ. මම දන්නේ අපි අදයි දැන් කියන්නේ මේ වාර්තය නෝනායි කරේ වෙන දෙකට දුන්නේ. අනිත් ඔක්කොම අදට එන්න මම දන්නේ. ඔබ මොකද කියන්නේ? ඔබ මේ ජීවිතේ වැඩිපුර කරලා තියෙන්නේ පිනෝණ එකද විනෝණ එකද? මොකද කියන්නේ?
ආයෙන අපිට හරියට පිනක් දෙලා තියෙනවා. හරියට පින විලා තියෙනවා. එහෙනම් අපි නියම පිළිවීම තාම කරගෙනද නැද්ද? අම් කියලා නෑ. එකක් කිනවලකට 1000ක් විදෝ විදෝ යන. හැබැයි නියම පිනක් වෙච්චදාට විදවි ඉවරයි. දැවිලි ඉවරයි, අසහන ඉවරයි, දුක ඉවරයි, දාහ ඉවරයි. කැමති නැද්ද ඒක? කැමති. මේ පින්තුන් කැමති. දුක් විඳින්නද සැප විඳින්නද? සැප විඳින්නද? කවුරුත් විචිනේ නැහැ. නැහැ දුකෙන් මිදෙන්න ඕන නා. බුද්ධ රාජලේ කියන්නේ වැඩි ඉතල දුක් මිදෙන්න බැහැ. එළිය ඉඳලා තියෙන දුකට වැඩද? මේ පින්තුන් කැමති. ආපහු සුගතියක උපදින්නද සතර අපායට? ලබන පාර බල්ලෙක් වෙන්නේ එහෙම කැමති නැහැ ඉන්නවද? නැහැ නැහැ. කවුරුත් නැහැ. අරගෙක් වෙන්නේ? දැන් බලු වැඩ කරලා බල්ලෙක් නොවෙන්න බෑ. බලු වැඩ කරොත් බල්ලෙක්. පටිච්ච සමුප්පාදේ කියන්නේ පටිච්ච වුණොත් සමානයි උපත. පටිච්ච සම උප්පා. පටිච්ච උප්පා. කටිය නරක වැඩ කරන්න හරි කැමති හරකෙක් වෙන්න. ඉතින් අකමැති නරක නෑ නරක වැඩ කරොත් හරකෙක් වෙන්න. කටිය පෙරේත වැඩ කරන්න කැමති පෙරේතෙක් වෙන්න. එහෙනම් හේතු කියලා දැන ඵලය හදනවා නම් ඔන්නයේ වැරදිකෙන් නිදෙන ක්‍රමේ අහගත්තු එයා වේගියක කරුණු දෙකෙන් මෙහෙලා එයා දුකෙන් නිදෙන ක්‍රමේ දන්නවා එයා සතර පාය නිදි එයාට ඒවම බුද්ධිය ඔතේ යනු නැහැ බල දන්නෝ කියන්නේ දැන් නැහැ එයාට කියනවා බෞද්ධය කියලා එනම් බෞද්ධයල තියෙන සම්පත්තියක් එයා දුකෙන් මිදලා යම් පමණකට දුකෙන් මිදෙන පාර දන්නවා. ඒ වගේම එයා සතර අපායෙන් සහතික වෙන්නේ නෙමෙයි. මම අහනවා බෞද්ධද නැද්ද? නෑ. දැන් කල්පනා කරන උත්තරේ කල්පනා කරලා දෙන්න. බෞද්ධයේ බුදුහාමුදුරේ ශ්‍රාවකයන් මොට්ටේ. ඒතර මතර උත්තර. දැන් මේ කියපු දෙයට අනුව අපි බෞද්ධද නැද්ද? දැන් අපි දුකෙන් මිදිර ක්‍රමය දැනගෙන තියෙන්නේ සතර පාය මිදිර කියලා සාධකයක් තියෙනවා. එහෙනම් අපි තාම බෞද්ධ වෙලා නැද්ද? එහෙනම් කිලි බෞද්ධද? උන් හිතන් ඉන්නවා බෞද්ධ කියලා. කවුද හිතන්නේ? උන් උන්. ඒක බුදුහාමුදුරන්ගේ වගේද උන්ගේ වගේද? ඉතින් උන්ගේ වගේ තමයි උන්වත් කියන්නේ. සබ්බේ බුද්ධජනා උම්මතක ඒකට හිතන් ඉන්න අපි හොඳ බෞද්ධ අවීදී පාන්දර ලගෙනවා නෑ කාටවත් චරිතයක් කරන්නේ නෑ දන් දෙනවානේ වදිනවානේ රාජු කියනවානේ ඉතින් අපි හොඳ බෞද්ධ කියලා හිතන්නේ හැබැයි බෞද්ධ වෙන හැටි කොහොමද කියලා හොයාගත්තොත් බෞද්ධ දර දෙන්නේ අපි කොහොමද බෞද්ධ ඔය කියන බෞද්ධකම අපිට හම්බුනේ කොහොමද ආචින් සිය ගන්න උත්පන්නේ ආචරීය බෞද්ධයින් අමරාත් බෞද්ධන අපි නිකන් මොතෝ බෞද්ධ අපි එන ලේසුන් නැද්ද බෞද්ධයෙක් අපිට මාර ලේසි බෞද්ධයෙක් හැබැයි අපේ ආගමේ නායකයා සාර අසංක කල්පලක්ෂයන් පෙරුම් පුරලා සිතුවත් කුමාරයා වෙලා උපදින කරවත් බෞද්ධ උන්වහන්සේ ධර්ම හොය හොය ගියාද එන බෞද්ධුනා නම් හොයන්න දෙයක් තියෙනවා නෑ උන්වහන්සේ උපදින් බෞද්ධයෙන්න පුළුවන් වුණා උන්නාසේ බෞද්ධයන් අවුරුදු 35ක් ගියලා විසල් පොයලා එන අපේ ආගමේ නායකයාට බෞද්ධ වෙන්න සාරාසංක කල්පලක්ෂයට අවුරුදු 35ක් යනවා ගෝල වෙටි උපදින බව ඒක වැඩ කාලේ උන්නාන්ද ගෝල වෙටි දැන් කි උන්ගේ මතයක් කියලා තේරුණා ඒක එදා බෞද්ධ වෙච්චා ඩිවල බලා උන්නාසේ පළවෙනි බෞද්ධය වෙලා විසල් පොය දවසේ ඇසල පොය දවසේ මට කියන පුන්නේ බණහම වත්තේ එක එක ආගම් වල හිටියේ 62ක් අවිද්‍යාදුත්‍ය තිබුණා බුදු පියා සෙදුවත් කුමාරය ලෝකේ පහළ වෙනවා අන්නේ 62ක් අවිද්‍යාදුත්‍ය වල හිටපු අය අන්න බුදුහාමගේ බණහම ඉස්සලා පහක් කරුවා
පස්දිනාට තේරුණා බෞද්ධ. ඊළඟට යනකොට මුත්‍ය වණ ඇහුවා එයාට තේරුණා බෞද්ධ. ඊළඟට යාළුවෝ කනත් අතර වණ ඇහුවා එයාට ඒගොල්ලන්ට තේරුණා බෞද්ධ. දැන් ඊට බෞද්ධ වෙන්නේ තේරිලාද උපදින්? තේරිච්ච බෞද්ධ. බණ අහලා දැනගත්ත බෞද්ධ උපදින් බෞද්ධ වෙන්නේ නැහැ. අපි බෞද්ධ වෙන්න හදන අය තමයි. බෞද්ධ වෙච්ච ඇත්තටි මම දන්නේ. එහෙනම් අපි අද දැනගමු නියම බෞද්ධ ක්‍රමය. සතර පායෙන් නිදිලා නම් ඔබ බෞද්ධ. තවත් එක නම් සූත්‍රය දාලා වගේ ඔබ ඔක්කොම බෞද්ධ නැද්ද? මැරෙන තැන දැනගත්ත මැරිලා යන්න තියෙන තැන දැනගත්ත නම් බෞද්ධ දැනද කියලා චෙක් කරගන්න පුළුවන්. දන්නවද යන තැන? දන්නවද? දන්නේ. කියලා දෙන්නද? කියලා දෙන්න. සූත්‍රයක් තියෙනවා ඒකට. චක්‍රයක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. ඔය සූත්‍රය කියන්නේ චක්‍රමය කියන්නේ. දැන් අපි සූත්‍ර වලට ගණන් උඩ ගන්නකොට ගණන් සූත්‍ර වේවා. ඒ සූත්‍රයට දාලා කරුවම උත්තර වෙනවා. ඒක තමයි සූත්‍රය. දැන් අපි ඉස්කෝලේදී දේවරත් චක්‍රේ පාඩම් කළා නේද? අපේ කාලේදී දේවරත් 12ට විතර. මම දේවරත් 12ට එන අමාරුවෙන් පාඩම් කළා. දැන් මම දේවරත් ලක්ෂයේ තිබුණා. දැන් චක්‍රේ යමුනාට පස්සේ යන හදන්න බැරි. දේවරත් පොඩි පොඩි පුරුවන් පොඩි ඇවිද නැද්ද? එහෙනම් දෙවරක් 12ට 15ට පොතේ තියෙන්නේ. හැබැයි චක්‍රය වුණාම ඕන ගානක් හදන්න පුළුවන් දෙකේ. ඒවයි සූත්‍රයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, චක්‍රයක් තියෙනවා. මැරිලා උපදින දැන දැනගන්න දැනගත්තවද බෞද්ධ නැත්ද කියලා අහුවෙනවා, චෙක් වෙනවා. එතකොට ඔබ බෞද්ධ නම් ඉඳලා කියයි. නැත්තම් ඉඳගෙන වාසිය ගන්න බොහොම කල්පනායි. ඉස්සෙල්ලාම ඔබ ඉඳලා ඉන්න. කැවදීනේ? එහෙනම් මම ප්‍රශ්න අහන ඔක්කොම උත්තර. මේක ධර්ම සාකච්ඡා කර කිසිම විදිහට වයින්න එපා. මගේ ප්‍රශ්න අහන්න. මම මේ ප්‍රශ්න අහන්න ඔබ දැක්ක කරන්න දෙන්න. හරි. මේක සාකච්ඡා කොයි ගන්න කිසිම විදිහට ඔබ අමාරු දාන්න දැක්ක කරන්න මේ ප්‍රශ්න අහන්න නැති බව මතක තියාගන්න. හොඳයි මම ප්‍රශ්න අහන දැන් ඔබ උත්තර දෙන්න. සිරස් කියනවා ගෙලින් අතට සිරස් කියනවා හරස් අතට. හරිද? සිරස් කියන්නේ ගෙලින් අත, සිරස් කියන්නේ හරස්. බුදුහාමුදුරුවෝ දේශනා කළ දේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා? ඔක්කොම නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළ දේ ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා? බුදුහාමුදුරුවෝ දේශනා කළ දේ මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා? අර ඔක්කොම හරි. දැන් නම් මේක හරිද? අපි ඇලෙනවද නැද්ද? ඒක නෙමෙයි කියන්නේ. අපි ඇලෙනවද නැද්ද? අපි ගැටෙනවද නැද්ද? අපි මුලා වෙලාද නැද්ද? එහෙනම් මෙච්චර කල් කරලා තියෙන බුදුහාමුදුරුව කරන්න කියපු දෙයද එපා කියපු දෙයද? එහෙන බෞද්ධය කරලා තියෙන්නේ එපා කියපු දෙයද? දැන් තේසම්. එහෙනම් මෙච්චර කල් එකතු වුණේ උන්වහන්සේ එපා කියපු දෙය. එකතු වල කියනවා අය කියලා. එකතු වල කියනවා අය කියලා. අය වෙයි කියලා. එපා, අය, අපාය. දැන් එහෙන බෞද්ධයද වැරදිලා ගිහිල්ලා කොහෙද? දැන් මෙච්චර කාලේ නම් කරලා තියෙන උන්වහන්සේ එපා කියපු දේ. එහෙනම් මෙච්චර කාලේ අපි ගිහින් තියෙන උන්වහන්සේ කියපු ධහමට කෙලින්ද හරහද? කෙලින් නම් සිරස් හරහද නම් සිරස්. සිරස් සං තිරසං. සං කියන්නේ සංකාර. සංකාර කියන්නේ හිතර කියන කරන ඔය තුන. එහෙනම් මෙච්චර කාලේ අපි හිතලා ගිහලා කරලා තියෙන උන්වහන්සේගේ ධහමට හරහද නම් මුස්ලිම් අයනද පන්සිල් රකින්න? එහෙනම් බුදුහාමුදුරුවෝ මේ සාමාජික අවබෝධයක් අපිට උරුම කරලා කියන්නේ අපි පන්සිල් රැකලා අපි හොඳයි කියන දේ නේද? මේක කියන්නත් දැච්චයි. අපි දෙවි පන්සිල් රැකීම හරහා ඔන්න බලන්න ඕනේ. අර සතුමන අර භගන් කරන අර කාමිත්‍යාචාර කරන අර ගුරු කියන අර කරකවන අපි දෙවි පන්සිල් රැකෙන හරහා
එනම් මේ හරකුත් කෙනෙක් අර වැකලා මම මොකද ලෞත්‍ය කිව්වද මාතක තියාගෙන සිතුවත් කුමාරය ඇසල පොයේ දවසේ මෞකුස කිරිතේ ගන්නවා කුසෙද දිව්‍ය ලෝකේ ඒ මෞකුස පිසින් කිරිතේ ගන්න දවසේ මහා මායා දේවිය අටසිල් ලඟ ඉඳලා දැන් ඒක මේ ලෝකෙට එන දවසේ මම අටසිල් ලඟ හිටියනම් උන්වහන්සේ මහා දුක්ක් කියලා බුදු වෙලා කන්දින්න ඉන්නේ දෙවිදෙනි මට එක තරම් කියන වන්දි ලගින්නේ පන්දි ලගින්නේ කොහොමද යකයෝ බෞද්ධයන්නේ මේක ලෝකේ ඕන කියලා කියන්නේ කොහොමද බුදු කෙනෙක් බුදු වෙලා ගිහුවා නේද ඒක අපි ගහගෙන ඒක දන්නේ නැහැ ඉතේ දාන දුන්නාම ඔක්කොම හරියි දන් දෙන්න දන් දී එතුමයි හැබැයි සතර පායි නිදහස් නැහැ මම කියන බුදුහාමුදුරන්ට දාන දුන්නා සතර පායි නිදහස් නැහැ එක වෙදද නැහැ ඔව් එක වෙදද ඔබට වැඩි දාන දීප කෙනෙක් තමයි කෝසල මල්ලි ආලා තියෙනවා ඔබට මොකක් හම්බ නැහැ බොදින් මේක අසන්න දෙක තියෙනවා කෝසල මල්ලිකාව කියන්නේ කොසල් රජුලගේ දීස එයා තමයි මේ බුද්ධ ශාසනයේ ලොකුම දානය ඒ දානෙට කියනවා අස දුස මහා දාන අස දුස කියන්නේ අහපු දැකපු ලොකුම ඒ වගේ දානයක් දීලත් නැහැ අහපු දෙන්නත් නැහැ බුදු පියාණන් වහන්සේ දෙන මේ දානය බිමට නෙළුම් මල්ලා කුරලා රත්තරන් වලින් ගියන් ගැදලා රහතන් වහන්සේලා 500ක් බුදුහාමුදුරුවෝ ටේ වඩම්මා උන්වහන්සේලාට මුතු කුඩාල්ලා ඇත්තු තමයි කියන ඇත්තු වහන්සේ ඔච්චර ලොකුද දාන දීපු කොසල මල්ලිකාවට නැරෙනකොට ඒ දානවත් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ තරුණ කාලේ කරපු කාම වැඩක් කතා කළා නැරිලා නිදි කොසල මල්ලිකාවට ලොකුනේ අසතුස මහා දානෙද කාමේ जीवित වැඩිපුර ඉන්නේ නම් වැඩි ලම්බාවිතාවක් තියෙන මතක් වෙන්න ඕක නෙවෙයි. එහෙනම් වැඩිපුර ඉන්නේ නම් වැඩිපුර මතක් වෙයි. එහෙනම් කෝසල මල්ලිකාවට උනේ ඒක. දන් දී එතුමයි. සතර පාන් දී ඉන්නානේ. ඔනේ එක. ඔබට වැඩි වැඩපුර මේ බුද්ධ ධර්මයේ සතර පාරට දාති. ඔබ කොහොමද වාදී? උදේට වාදී වල අවදට වදිනවා පොරේට වදිනවා ඔය ගමන පියුණා කියනකොට බයි බුදු ගියා චෛත්‍ය බෝධියට දක්වා මනගෙන යනවා ඕකනේ අපේ වෙන්නේ මේ බුද්ධ ධර්මයේ වැලිය වැඳ ගියා තමයි කුසල රැස් දවසට හත් අට දරයක් බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරන් දෙවිවරුන් දෙක බදා ගන්නවලු කියනවා ඊපස්සේ දෙවිවරුන් දෙක එකගෙන එකගෙන යනවා ඉබගෙන ගිහින් අතගා මගේ බුදු හාමුදුරු මගේ බුදු හාමුදුරු මගේ බුදු හාමුදුරු කියනවා අනේ තේරි කඩු දෙක අතගා බදාගෙන ඉබ ඉබ අඳාන වැදලා දින ආදරේ වරිපෝ මැරෙන්න ඔන්න වෙන්න තියලා බුදු දයාන මහන්සියට වැදලා යන ගම මගදී අම්බල හොක කරේ මැරිලා දුක දේ වන්න දැන් අපේ ගෙන ඉන්න ඇත්ත මදිද බොඩ දෙහෙළු දෙලිය ජීවමාන බුදු දයාන මහන්සියට තේරි කඩු ඉබ ඉබ වැදලා ශාසනය අවුරුදු 20000ක් මහල වෙලා ඉන්නයි කහා උදු. ඒ කාලේ අවුරුදු 84000ක් ඒකෙන් 20000ක් මහල වෙලා ඔබ විප්පද පහක් හරි අටක් හරි අඩු. ඒ අවුරුදු 227ක් විප්පද. ඔබ සම්පදාය දායක කෝටියක් සංවර්ධි.
ආමුදුර කිස්තු නැන්නේ නැහැ හොඳට සිල් රැක්කා දවසක් පොරුවක ගමනක් යනකොට පොරුව ගැස්සු ළඟදී ඉඳහට අත්තක් ඇල්ලුවා අත්ත ගලවලා උපසම්පදා වුණාට පස්සේ ගහක කොළයක් අරන් ගත්තා ඒක ඇවටක් ඇවටක් කියන්නේ රතරත් පාකට වෙන බවක් නෙවෙයි ඇවට දෙසට සිද්ධ වෙන්න පුළුවන් හැබැයි මේ ආමුදුරට ඇවට දෙලා ගන්න බැරුණා අදිසි අපවත් වුණා අපවත් වෙන ඔය සිද්ධිය මතක් වෙලා මැරිලා ගිහලා නාගරාජේ කියලා අවුරුදු 20000ක් මතල සිල් රැකලා මහානද දැන් මහාන වුණාද බුදු මහාන වුණා තේරිලාද ගෙදර ඉඳලා එහෙනම් කොහොමද එහෙනම් පරිස්සම් වෙන්න ඕනද නැත්නම් අපි ඒකලෝ පරිස්සම් විය යුතුමයි සුදු වෙද්දි ඇඳලා හරියන්නේ සුදු වෙද්දි ඇඳලා වගේ පරිස්සම් සුදු වෙද්දි ඇඳගෙන හොර වැඩකම සුදු වෙද්දි හොරුව සිංහ වෙන හොර වැඩකම එහෙනම් දෙගොල්ලට වෙදද නැද්ද එහෙනම් අපි පරිස්සම් විය යුතුමයි දැන් තුලා මේ ඔබට වැඩි කරපුවා කියන්නේ මේ මම හඳුන්වලා අහලා තියෙනවලු මේ කතා එහෙනම් කතා එහෙම හරියන්නේ නැහැ මේක වෙන්නේ කොහොමද කියලා බලන්න දැන් අපි ඔය ටියම කර කර ඉන්න අපි ඒක ස්ප්ලිට් එක කරපු එක තතරා එතන ඔය ටියම වල ඇත්ත මැදට ගිහින් ඔබට ඔළුවට ගන්න බලන්න බෞද්ධ කියන්නේ මොලේ තියනයි මොට්ටේ වෙයි තව කියන්නේ ඔබට වැඩි මන්දලද පොය තතරා පහයි මේ බුද්ධ සාධන වැඩිව මන්දල හදේක අසුවාර දාකේදී පන්සල් අසුවාර දාක හදලා දුවයි පුතයි නොනගුරයි ගහත් වෙලා මැරෙන්න ඔන්න මෙල තියලා දැන් පවන් මේ පනාදිනකොට සේවිකාවක් එනවා පවන් ගා සේවිකාවගේ වැරදීමකින් පවන් අත වදිනවා රජතුමාගේ ඇඟි රජතුමාගේ ඇඟි නිකන් ගෙලෙන්න ලෝකයට ලෝකේ රජතුමාට ගේන් තියනවද නැද්ද ගේන් තියනවා ලෝකන්න ගේන් තියනවද නැද්ද पंसा दुशील महाने ඒ බුද්ධ ශාසනයේ අවසාන කාලේ දිවි. එයාගේ අතේ හරි කරේ හරි කහපාට නූලක් තියෙන ඉතරයි දිනවල නූල තියෙන්නේ. එයා තමයි ඒ කාලේ ආමතුරුන්ට වන්දලේ ඉන්නේ. එයාගේ නෝනායි ළමයි ටිකත් ඒ කාලේ වන්දලේ ඉන්නේ. එහෙම දවසක් එයි. බුදුහාමුදුරුවෝ කියන ඔන්නෝය දුස්සීල මහානාට හරි. බුද්ධ ශාසනයේ දානයක් දෙනවා කියලා දානයක් දුන්නොත් මම ජීවමාන ඉන්න කාලේ දුන්නමයි අඬන්නේ. එයා ආමතුරුන්ට කියන්නේ කවුද දිනවද? එයා ආමතුරුන්ගේ කරුකේ ආමතුරුවරයි. नमस्कार මේ අවුරුදු දෙකේ තුනේ පොඩි වුණු නමස්කාරය කියනවද නැද්ද? ඉරේට ළඟට රහියන් දෙන නමස්කාරය කියන ඔව් කියයි ඔක. දැන් වදෙන් කිව්ව නමස්කාරය එනවද? ඔය අලි වලින වන්දනා කරන හරක් එහෙමත් වදිනව වන්දනා කරන. එනයි උරුත් වදිනවයි. මොකද නමස්කාරය කියන්නේ තේරෙන්නේ නම හිස්
කර නමස්කාර. බුදුහාමුදුරුවෝ ගියපු දහමට හිස නමා කටයුතු කළොත් ඒක තමයි නමස්කාරය කියන්නේ. එහෙනම් මම උන්වහන්සේගේ දහමට හිස නමලා කටයුතු කරන කෙනෙක් ගන්න නියම නමස්කාරය කරන කෙනා. ඒ ගියපු දහම මගේ පොළුවේ තියෙනවා හිසේ තියෙනවා කියන සංකේතයයි අද්දේ රල්ලද ගන්න. උන්වහන්සේ ගියපු දහම මගේ පපුවේ හදවතේ තියෙනවා පෙන්නන්නයි අද්දේක පපුවට ගන්න. අද අපි සංකේතය කරලා කියලා හිතන් ඉන්නවා නමස්කාරය කරලා. ඔය සංකේතය විතරයි. හරියට ඔය උදාහරණයක් කිව්වොත් ඔය පසු වෛද්‍යවරු අඳුරගන්න තියෙන ක්‍රමය. අර පසු පොරොසේ දාලා පැත්තකින් දානවා හරකෙක් හරි බල්ලෙක් හරි කුකුලෙක් හරි අඳුරගන්න. එයා පසු වෛද්‍යවරයෙක් කියලා එදා අඳුරගන්න එක තමයි සංකේතය. අපි ඔය සංකේතය කළා හරක වෙනවා අරයා තමයි පසු වෛද්‍යවරු හරි. දානේ දුන්නහම හොඳයි. දානේ දිය යුතුයි, වදිය යුතුයි, සාදු යුතුයි ඔක්කොම කළ යුතුයි. එපා කියන්නේ. අදයි ගන්නේ ඔය ටික කරලා බෞද්ධකේ. මේ ටිකක් දීලා දාන කළා කරලා අරගෙන ඉඳහත් කරේ ගන්නේ බෞද්ධකේ. ඕ බෞද්ධ වැඩේ ඕ හොඳ වැඩේද? බෞද්ධ වැඩේ කියන තරම ඇතුළු. ලේදෙන් අපි විතර දුරුව. ලේදෙන් අපි විතර දුරුව. මුස්ලිම් අයද වැඩි? දෙවල් අයද වැඩි? ඉංග්‍රීසි අයද වැඩි? දන්දල් කරන්න අපිටද දුරුවා? එහෙනම් බොරු බෞද්ධයනි. බුදුහාමුදුරු කියන විදිහට දේශනා කළේ මේ බුදුහාමුදුරු කියපු ධර්ම දන්නේ මාහෝ මගින් අහගත්ත කෙනෙක් විතරයි. එහෙම බුද්ධ දේශනා. එහෙනම් උන්වහන්සේ අර උන්වහන්සේගෙන් අහගත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කරේ මේක දන්නේ නැහැ. අනිත් අය කවුරු කොහොමද දන්නේ? එහෙනම් මේ කියන විදිහට මුළු ලෝකෙම මොකද දන්නවා? බුද්ධ සාදු කරන්නේ. අපි හරකේ නිදාගෙන ගියා කියලා හොඳ වැඩ. ₹50,000 අපිට හරක් වෙන හේතු කියලා නේද? හරය කණේම හරක් වෙන. හරය කාහරක. මෙන්න මේ කියමු සත්වස බුදුවස හලපියෝ බදලු බලු වෙනවා. එහෙනම් උන්ද මේ නියම දහම කියලා දීපු දාට උන් හරය කයිද? බස හලයිද? බුදුහාමුදුරුවෝ මෙන්න මේ ලෝකේ දාන සීමා ටික මේක කරන්න එපා මේක කරපන්. ඔන්න ඔය සීමා වලට කියව මහාන් කියලා. වාන් කිට දුරු කරපියොන් වාන් දුරු වඳු වාන් කිට දුරු කරගෙන ඍසි ඍසි තැන් වල ලෝභියොන් විලවු මහා දුරු මඳු මහා කියන්නේ මේ මහා සාර ධර්මය දුරු කරපියොන් මහා දුරු මඳු මහා ඇස්ස තමයි මැස්සා කි මහා ලෝකෙට අල්ලගත්තේ උන් මහා අල්ලු මාළු කි එනම් හදුවේ මොකෝ ඒ වාර කට්ටිය වතුර නැහැ කිය කියලා නේද අපේ පැතිරු විරද ගම් වතුර කිය කියලා නේද දැන් ඇයි එහෙම වෙන්නේ
මේ දහමෙන් පිට ආර ගියමු පිට ආර කරුණා මේ දහමට ඉඳ අහුරු ගියමු ඒකට ලහුන එහෙනම් මේ වාස්තු මොකද දහම නැතිව මේ ලංකාවට දහමුනේ කාටි හද මාත්‍යාවය කරන්න මේක ආත්‍යාවය කරන්න නැහැ බුදු දහම නැතිව එහෙනම් මතක තියාගන්න ඔබ දහමට ආපු දාට ඔබට ආචාර්ය හම්බුවේ ඔබේ නිරෝධය හමත දැරදී පරලෝක දුකියත් හම්බුවේ ඔබට නිවනත් හම්බුවේ ඕක නැතුව මෙලොවත් ඉවරයි පරලොවත් මතක තියාගන්න දහම නැතුව මෙතන ඉන්න බහුතරයන් සුතියේ පස්සේ සතරපා ඔබ කවුරුත් ඇතුළේ ඉන්නේ නැහැ හතර බාගත වෙන්නේ හැබැයි මම කියනවා බය නැතුව මෙතන ඉන්න බහුතරයක් මේ දහම දැනගත්තේ නැත්නම් සතරපා යන්න ලැබෙලායි මනුස්ස ජ්‍යොතිෂ මුත්‍රේ සංයුත්තරිකාවේ පහ දෙවෙනි කොටස 350 විදි. කීයකට තේරුණා? තේරුණා කියන්නේ මනුස්ස ජ්‍යොති කියලා දූත්‍යයක් තියෙනවා. මේ දූත්‍යයේ තියෙන සංයුත්තරිකාවේ පස්වෙනි කොටේ දෙවෙනි කොටසේ 350 විදි. හොඳ පිටු අංකේ තියෙන දණක් කියලා. මේක මගේ ගන්නේ බුදුහාමුදුරේ දේශනා කරපු සත්‍යමයේ ත්‍රිපිටකයේ තියෙන බුදුහාමුදුරුවෝ නියපිටට පස්තිකක් කරන් අහනවා හාමුදුරුවනේ මහණෙනි මගේ නියපිට පස්තරේ මහ පොළේ පස්තරේ. ඔතන මම ඇහුවා කොහෙද වැඩි? නියපිටද මහ පොළේ? මහ පොළේ. ඔන්න උත්තරේ මහමුදුරුවෝ ටිකක් දෙනවා. අනේ බාගතුන් අහන්නේ කොහොමද ඔහු උත්තරයක් දෙන්නේ? ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන හරිම සුවල්පයයි මහ පොළේ ගොඩාක් පස් තියෙනවා කියලා උත්තර දෙයි. ඒතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි ඔන්න ඔය වගේම මහා බලවේ වස්තරමට මිනිස්සු හිටියත් ඔය මිනිස්සු ටිකේ චුත වුණාට පස්සේ ආපහු දුගතියේ මොකදනේ නිය පිට වත්ත අනිත් ඒ සියලු දෙනාම සතරක් මෙතන ඉන්න කෙනෙක් කත උසඳ චුත වෙන්නේ සාධිකයක් කියනොත් චුත වෙන්නේ නැහැ කියලා නැත්තම් යාට බනවන්නේ නැහැ ඔය චුත වෙන්නේ නැහැ උලක් චුත වෙනවා නම් මේ ප්‍රශ්නේ අදාළ නැහැ අද රැ චුත වෙන්නේ නැහැ කියලා රහත් කියලා තියෙන කෙනෙක් අද දැන් ඒවා දෙන්නද එහෙනම් අද රැ ඔය අනුගුරුවකට වෙන්න පුළුවන්ද බැරිද චුතිය කියන්නේ මිනිස්සේ කැඩිර දින කයි ඉන්න දින කර්ම ශක්තිය වුණාට පස්සේ එක තප්පරයක් මේ මිනිස් ලෝකේ ඉන්න බෑ ඇඟ කොච්චර අයියෝ මේ ළඟදී මම මලගෙ ගියා ඔය පැත්තේ අවුරුදු 28 තරුණ කොල්ලෙක් ජීන්නේ එහෙම ගිහලා මෝ ඇඟ හදාගෙන යෝධ පැටි එක්ක. හැබැයි නහරයක් කොබුල්ලා කොල්ලම. දැන් ඌ ඇඟ බිල්ඩින් කළාද නහර බිල්ඩින් කරගත්ත? දැන් මොකද එහෙම ඔය තියෙන තෙල් ටික ඔක්කොම ඔය බිල්ඩින් එකේ නෝ යන්නේ. දැන් ඌ එන රෙලි මොනද? ඔන්න කර්ම ශක්තිය වුණා, කර්මක්ෂය මාන්නයක් වුණා, චුත වුණා. එයා ඔබට මට චුතියක් මේ දැන් දෙන්න පුළුවන්. මේ දැන් ආවක් කවද හරි එවද නැද්ද? කවද හරි ආපුදාට 99 99ක් මේ බුදුහාමුදුර උපමාවට අරගෙන සුගතියේද දුගතියේ ඔබ කැමති දෙයක් නෑ එහෙම මොකද්ද දැන් තවත් කරගද දැන් හතර වෙන්න නෑ දෙරේද ගන්න ඇන් ෆෝන් ඔෆ් කරගන්න මොදුකෙන් කාටෙන් බාධා වුණොත් ඒක මහා පාපයක් වෙයි අපි නිගමන ගණන් හදලා බලමු දෙරේද ගන්න නියමිත පස් කීගුණයක් තියෙනවද මහා පොළ අපි නිවට දැන් නියමිතට අකරම් පොළේ පස් නයි කීගුණයක් තියෙන 10 ගුණයට වැඩි දරු ලක්ෂ ගුණයට කෝටි ගුණයට ඒ වගේ අනන්ත ප්‍රමාණ ගුණයක් ඇත අපි නිකමට හිතමු කීගුණේ කෝටියයි කියන මොන උපකල්පනයක් එතකොට අපි අනුපාතයක් කියනවා කෝටියේ 1යි කීගුණය මේ උදාහරණය ශ්‍රියාත්යේ දෙන්නේ ඕජේ එකක් තමයි කියලා දෙන්නේ. අපි මේ ඉන්න මේ පෘථුවියේ මේ මනුස්ස ලෝකයේ මිනිස්සු කොච්චර ඉන්නවද? මෙයාද කියන්නේ ඒගොල්ලෝ කියන බිලියන 8ක් කියලා. බිලියනයක් කියන්නේ කෝටි 100ක් ඒ වගේ 8ක්. ඒ කියන්නේ 100 වටක් 100 800. එහෙනම් මිනිස්සුයේ ඉන්නේ කෝටි 800යි. අපි අනුපාතයක් අපි උපකල්පනය කළා කෝටියට 1යි. දැන් විශ්වක වර්ෂයක් අහන උත්තරද කෝඩියට එක නම් කෝටි 800 කියේ කෝඩියට එක නම් ඒ වගේ 800කට 800 කෝඩියට එක නම් කෝටි 800 800 මොකද්ද තමයි උත්තරේ කවද හරි කෝටි 800 කියේ චුත වුණාට පස්සේ සුගතිය උපදින්නේ 800
තවත් පුතර්ජනව ඉන්නවාද? එක වාරුසාවගේ වෙනවද කියන රෝගී ඇති වෙලක් ඒක රෝණි කම්මු හතර. කල්යාණ මිත්‍රේ කම්මු වෙලා බණක් කරගන්න. ඊට උඩ දෙන මේක ඇත්ත දුරුද කියලා මෙහෙ කරන්න. ඊට පස්සේ ධර්මානුදම්ම ප්‍රතිපදා අටවයි. අන්නේ දාටයි බෞද්ධ. පුතර්ජනේ කියන්නේ කවුද? අපි දැන් ඔය වෙනසයි දැන්. මේක අමාරු වැඩ නෙවෙයි සුද්ධ සිංහල බල කියන බයිලව පාලි සංස්කෘත කියන්නේ. කියන්නේ මොකද? ඒ විදිහට ඔබට තේරෙන්නේ නැහැ මම හොර යන්නේ නැහැ මම නාදලා තාම අමුතු පාට හරි පුතර්ජනේ කියන්නේ කවුද දන්න විදිහට කියන්නේ වැරදුනාට කමක් නැහැ පුතර්ජනේ කියවම ඔබට මොකද හැංගෙන්නේ කොහොම වෙන්නේ අපේ පුතර්ජනද නැද්ද පුතර්ජන පුතර්ජනේ කියන්නේ ආඩම්බරයට කාරණාවද දුක් වෙන්න ඕන කාරණාවද දුක් වෙන්න ඕන කාරණා බුදුහාමගෙන පුතර්ජනයාගේ උරුමේ හරියට අපදීන් අපිට උපදීන් ලැබෙන මහණිතර දේවානේ අන්නේ වෙනවා පුතර්ජනයා කරතරපා දැන් අපිට මහණියක් කියනවනේ හැමෝටම ඒකේ උප වෙන ලැබෙනවා කියන කෙනෙක් මේක අපි මේ ඉදිරිච්ච ඒ කියලා පෙන්නන මහණියක් ඇද්ද ඔන්න වගේ පුතර්ජනයා කරතරපා ඒ තරඟයි හැම වෙලම යන්නේ දෙන්නේ ආර්ය වටින් නැති එකක් ජනිත කරගන්න උන්ට කියලා පුතර්ජන. කැඩෙනවා නම්, ගෙදෙනවා නම්, ලෙඩ වෙනවා නම්, මැරෙනවා නම් ඒවා වටිනේ නැහැ, වටිනේ නැති ඒවා. කැඩෙන්නේ නැත්නම්, ගෙදෙන්නේ නැත්නම්, ලෙඩ වෙන්නේ නැත්නම්, මැරෙන්නේ නැත්නම් ඒවා වටිනේ නැහැ, වටිනේ නැති ඒවා. එහෙනම් ඔන්න වටිනේ එකක් ජනිත කරගන්න කට්ටිය කියනවා. බෞද්ධ ආදී. වටිනේ නැති දෙයක් ජනිත කරගන්න කියලා පුතර්ජන. හරි, දැන් අපි ගමුනේ. ඊරාග්නේ වරිද, ලබනාත්මෝ වරිද. මේක ඉන්නවා කියලා කියන්නේ මේ ජීවිතයේ ඔබ මම කියලා හරි මගේ කියලා හරි මොනවා හරි දෙයක් ළඟට අරන් ඇද කියනවා ඕකට බුදුහාම එකදේ රූප ශබ්ද ගන්ධ රස පහල කියලා කියනවා ධාතු හැටි වෙන්නවා ස්කන්ධ හැටි වෙන්නවා එක එක විදිහට වෙන්න පටිච්චසමුප්පාද හැටි පාට්ඨාන හැටි ඉන්දේන ගමුරට වෙන්න මම තවත් දෙයක් කියලා කියන ඔබ ළඟට අරන් ඇදී වරුමුට්ටු දීපුයි මනුස්සයෙක් හරි මම කියලා මගේ කියලා අපි ළඟට ගන්නවා මිනිස්සුන්ට හේතුයි බඩු මුට්ටුලිය මේ දේ ළඟට ගන්නේ සැපකද දුකද සැපයක් කියලා ගන්න නේද දුක එන්නේ ඔයගෙන අද මේ දේ සැපද දුකද ඒක තමයි සැපතයි සැපද ලං කරගෙන තියන්නේ කැරේ එකක් නම් එන්නේ සැපද දුකද සැපගන්න ලංකරන දේ විදේ එකක් නම් එන්නේ සැපද දුකද සැපගන්න ලංකරන දේ ලෙඩ වෙන එකක් නම් වැහැර වෙන එකක් නම් නැරේ එකක් නම් එන්නේ සැපද දුකද දැන් නම් කරලා තියෙන හොඳ වැඩක්ද මොඩ වැඩක්ද දැන් කියනවද නැද්ද අපි ළඟට ගත්ත ටික කැඩෙනවද නැද්ද විදේනවද නැද්ද ලෙඩ වෙනවද නැද්ද නැරෙනවද නැද්ද එනම් කැඩෙන විදෙන ලෙඩ වෙන මැරණ එක කියලා ඉන්නේ රැබද බයද එන්නේ රැබද ගින්නද එන්නේ සහනේ අසහනේ එහෙනම් බුදුහාමුදුරෝ දැන් කිස්සේ කියලා අපිට කියෝ එක හරිද වැරදිද අන්ධ බාලෝ පුතර්ජන මුං අන්ධය වගේ මුං බාලය වගේ සබ්බේ පුතර්ජනා උම්මාතක සියලු පුතර්ජනයෝ උම්මාතකයෝ පිස්සු එන මෙන්න අපි දැක්කේ නැති දැන හරි වටින එකක් හරි සාර එකක් හරි හොඳ එකක් හම්බුණා කියලා අපි හැමෝම උඩ බැල බැල බුද්ධාම වෙලී පම්පෝරි කරලා ඉියද නැද්ද එහෙනම් කම් ගයි මාරු ගහගෙන පම්පෝරි ගහගෙන මම මල ගියාම රණ්ඩු වීගෙන ගහගෙන බැනගෙන අල්ලලා දින්නේ සැපදෙන එකද කියන්නේ එක චෝරි උදාහරණයක් කියන මම හොඳ තෑග්ගක් ඈත ඉඳන් ආපිට තෑග්ගක් කරන්නේ මුදල ලස්සන කවරයක් දාමු රැපින් පේපර්ස් දාල් මුදල රිබන් දාල ඔතන හොඳට තෑගි කෙට්ටිය කියලා මෙතන තියෙනවා ඉතින් අර කියනවා මම මේ බලෝ ඉඳන් ලෝක හොඳ තෑග්ග කියලා කැමති කෙනෙක් ගන්න කිව්වොත් කී දෙනෙක් නැගිලා ඉන්නේ පැරලා ඉන්නේ
ඒක මාර්ථේ කරේ නෝනේ කරේ ඉන්න මෙතන මොලේ කලඳ කරතිය. එයාගේ නෑනේ ආව. එහෙමද අපි වාසේ දැකලා නෑ දන්නේ. මම නම් ඔක ගන්නවනම් ගන්න ඔක ඇරලා බලන පොඩ්ඩක් විදලා ආරලා බලන්න. එයාම ගින් අවසර අරගෙන මේක ඇරලා බලනවා. ඇරලා බලනකොට ඇතුළේ තියෙන බෝම්බය. දැන් මෙයා මේක දැක්ක විදිහ නම් මේ තෑග්ගට ලං වෙනවද බලන්න. මේක ඇරලා බලනවා දරපු නැති උන් එකට ලං වෙනවද නැද? එන විද්‍යු හොඳ නරක පේනවද? මොට්ට නම් ඉඳින්න පුළුවන්. පුතර්ජනයන තියෙන බවනම තමයි මොට්ටයා. මොට්ට නම් විඳින්න බෑ, විදල බලන්න බෑ. විදල බලන්න බැරි ඉතක විද දර්ශනය විදර්ශන. එහෙනම් මොට්ටය විදර්ශනාවක් තියෙනවද? මොට්ටය විදර්ශනාවක් නෑ. විදල බැලුවොත් ඇත්ත පේනවා. ඇත්ත දැක්කොත් අල්ලනවද? බැලනවද? අල්ලනවද බැලනවද? එහෙනම් අපි මේක ඇල්ලුවේ ඇත්ත දැකලද පොත්ත දැකලද? පොත්ත දැකලා අල්ලන එක පුතර්ජනය. මේ ටික කියන්නද වැරදු අත්තේ නම් දෙලි ගලව යන්න උත්තර නෑ ඒක කාට හොඳේ එකක් හම්බ වෙලා නෑ දැන් හොඳයි කියේ ඇත්ත දකින්නේ නැතුවද ඒක මේ මොට්ටේ කියේ මේ හොඳයි කියලා අල්ලලා තියෙන ඒවා අපිට දැප දෙනවා නම් හරි හොඳයි හැබැයි අපි දෙන්නේ දැප දෙන්නේ අද සම්පත් කියලා අල්ලගුවා ඔය නෝඩල ඔය මහතුරු ඔය ළමයි ඔය ගෙවල් දොරවල් ඔය ආනවාන අද මේ මොනවද කියේ මෙතන කවුරුත් නෑ සක්විති රජ වෙච්ච මේ සංසාරය සක්විති රජ කියන්නේ මේ පෘථිවියයි උතුරු පෘථිවිය වෙන අපරභෝයාන පූර්ව විදිය කියන මනුස්ස ලෝක හතරම ලෝක එහෙනම් සක්විති රජ වෙලා ඉන්නකොට තීත්‍ය එක හැටියට අද තියෙන හොඳ ටිකත් පොදු ටිකත් මෙතන සක්විති යන්නේ කවුරුත් නෑ එදා තීත්‍ය එක හැටියට අද තියෙන හොඳ ටිකත් පොදු ටිකත් මහා බ්‍රහ්ම යනෝචි අවුරුද්ද නෑ එදා දීතියක හැටි රස දින හොඳ කියලාද පුදුරු ගන්න නෑ ලෝක තුනේක ලෝකා වෙලා තරයක් අමුණා මේ ආපු ගමනේ අපි පහු කරපු අම්මල ගාන මහ පොළවේ පස්සට වැඩි මේ ආපු ගමනේ අපි පහු කරපු තාත්තල ගාන මහ පොළවේ පස්සට වැඩි මේ ආපු ගමනේ හොඳයි කියලා අල්ලගත්ත නෝනල මහතුරු ගාන මහ පොළවේ පස්සට වැඩි මේ ආපු ගමනේ හොඳයි කියලා අදාළත් ඇද්දේ වගේ කියපු ළමයි ගාන මහ පොළවේ පස්සට වැඩි දැන් ඔච්චර හිටපු අයගේ කැරෙන්නේ නැති, ගෙදෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, වැරෙන්නේ නැති, දුකක් දෙන්නේ නැති කෙනෙක් හම් වෙච්ච කෙනෙක් ඉන්නවා නේද? දැන් ඉච්චර ඉඳලා දෙකක් තියෙන දුකක් දෙන්නේ නැහැ. එදා හම්බුනේ නැහැ. අද හම් වෙච්ච කෙනෙක් ඉන්නවා නේද? ඉතර හම් වෙන දිනකවත් හම් වෙන්නේ එහෙනම් එදත් නැත්තම් අදත් නැත්තම් එද හම් වෙන්නේ නැත්තම් මේ රතන ගමන ගිහින් කියන රැකෙන්න දුකෙන්නේ අද ළමයි ඉන්නවනේ ළමයි සප කො අද උසන ළමයි නැරි ලඩන්න කැමතිය මේ බා කියනකොට කවුරු එකන් ගද්දුනානේ හිතන්නවත් පුළුවන් කතාවක් මං කියන්නේ මහා මූදල කතාවක් කියන්නේ කතාව මූදල වුණා දැනේ වෙන්න පුළුවන් බැරි වෙන්න ඔබ දන්නවද කී බාරක් ඔය ළමයට ඔබ මේ හතර ගම් යනද කියලා ඉතින් මෑරි අද ඔය ළමයා ඔය විදිහට මොකේ ළමයා වෙනවා ඔබ අම්ම තාත්තා වෙනවා ඔන්න විදිහට අම්මා තාත්තා වෙලා ඔය ළමයා මගරින් ඇවිල්ලා ගිය කඳුළු ටික අතපය ගැදිච්ච මගුල් ගැදිච්ච විභාග කෙරෙච්ච දූෂණය වෙච්ච නැතු මැරිලා විතරක් ගිය කඳුළු ටික මේ පෘථුවිය වගේ තියෙන මොහොත වගේ හතරක් කරා එක මලකයකට කඳුළු පොල් කට්ටක් තියෙන එච්චර යන්නේ එක මලකයකට කඳුළු පොල් කට්ටක් තිබ්බොත් රතන මාදාගරේ ජලයේ විදිහට කඳුළු පොල් කට්ටු ගියක් ඕනේ දැන් හොඳ ළමයේ ජම්බු එනම් සතර කීපාර මේලම අපේ පපුව බල්ලා දේවා අදටත් වැඩිම හේතු ඒ ළමයා ඉන්නද නැති වෙනද ඉන්නක තමයි ඔහොම අපි කරන්නේ වැඩිම හේතු දෙන්නේ ඉන්නද නැති වෙනද ඉන්නක වැඩිම හේතු දෙන්නේ නැති වෙනද ඉන්න දෙන්නේ ඔබේ වෙලාව විතරයි ළමයා වෙලාව විතරයි එනයක් වදින්න බැරිද කරන්ට් එක වදින්න බැරිද වාහනේ යටින්න බැරිද නහරයක් උපුරන්න බැරිද
පපු ඉහළ වෙන්න බැරිද? දෙහෙටක් ඉහළ දෙන්න බැරිද? කඩු පාරක්, එහි පාරක්, පොළු පාරක්, වැලි පාරක් වදින්න බැරිද? දැන් හේතු ගියත් මේ පොළු ගියක් පොළොට වැටලා නැති වෙන්න බැරිද? බාත්รูම් එකේ නිතර වැටලා නැති වෙන්න බැරිද? නැති වෙන්න හේතු කෝටියයි. ඉන්න තියෙන එක හේතුව. එන අදත් ඔබට පණ ගැහි දෙයි බයි. අපේ ධායකාව පොඩ්ඩක් ගමු ගැත්තේ. සල්ලි හොඳ තියෙනවා කවුරු තුන්දෙනා. අම්මයි තාත්තයි පුතයි. මේ ළමයා හොඳට ඉගෙනගත්ත ලංකාවේ පළවෙනි 10 දෙනා ඇතුළට ගියා බයෝ කරලා ඒ ලෙවල්. මෙයා වෛද්‍ය විද්‍යාලයට යනවා. වෛද්‍ය විද්‍යාලය කියලා වෛද්‍ය උපාධිය අරගෙන කල්ලේ දෙනින්දා රස්සාව ගන්නෑ ඒකම එංගලන්ත යනවා. ඉතුරු උපාධි මාස්ටර් හරි පීජීජී හරි ওই දිග ගහලා ඉන්න යවනවා පිටර. එහෙ යවල එහෙ සියලු විභාග ටික සමත් වෙලා ලංකාවට එතකොට දැහැච්ච ලක්ෂ 80 ගන්නකොට කාර්ය. එතම කොල්ලන් සුදි කාඩ දෙන්න සියලු ජයග්‍රහණ ලබලා නේ. කොල්ලා ගෙදර එනවා මගලියක් කියලා ගෙදර එන්නේ කොච්චිය. දැන් අම්මා එකට කැමතුණාද? තාත්තා කැමතුණාද? හිතුවල් අචින්ති දාම් විවාහ දෙචින්ති දාම් විනාස. ඔය ළමයා ඉන්නකම් ඔය අම්මා ඉඳද්දි දැන දෙන්නද බයද? මගේ එකම කොල්ලන්ට මුහුත් වෙයිද කියලා බයක් කමර දෙනවද නැද හැංගලේ? තේලේ ගිය නොකෙලේ ගිය තිබුණාද නැද? තේලීම ගින්නක් 1000ක් අසානයක් තිබුණාද නැද? ඔය ළමයා නැති වෙච්ච දවසේ පොළොවේ පාත්කේ අවදි හැටි ඇති ගියේ දෙහි නැද? මෙලානේ අවුරුද්දක් කියලා දෙනවා මේ ළඟදී බණ තිබුණා. බණට කතා කරනකොට ඒ අම්මා අඬනවා. අවුරුදු 25ක් විතර හුරුල හුරුල ඉඳලා වෙච්ච දවසේ පොළොවේ පාත්කේ ඉඳලා වෙලා අවුරුද්දක් ගිහිල්ලා තාම හුරුල. අම්මා හැබැයි ඒක දවස් කියලා කියන්නේ. ඊට අනිගේ જાතිය හොඳ જાතියක් හොඳ සම්පතක්. ළමයි සැපයි. ළමේ කම් වෙන සැපද දුක සැපයි. අද උසන්න විතර ළමයි හදාගෙන සැපෙද දුකයි. මේ මොකද කියලා මේ මයික් එක ගේලා තුන් අම් කියේ කයි කරද නැහැ. ඇයි ලාගට අද උසන්න වෙන්නේ? දැන් ඔබ ළමයි හදලා දුක් විඳලා දැන් තමන්ගේ ළමයාට ළමයි කියන බැල නැතුව තුරු හරන් ගන්න හදන්න මොකද මම ළාව ළමයි නැහැ ඒවල ඒක අපි විඳින දුක් කියන ඔබලා විඳහල අපේ ළමයි ඒකද නේද ඉතින් හරියම්ම ලොව කරන තමුණු දෙවියනේ දේව දුක් කියන තමන්ගේ ළමයි දේ දුකද එන නියම අම්මේ කොහොමද නියම තාත්තේ කොහොමද මේනුගේ නියම අම්ම කවුද අමාමේ මේක නියම තාර්ථකම් බුදු පියා රාජා විසේකයේ ගෙතේ නියමයි මකුල්ගේ චුනෝදේ ජල්ලන් ගිහලා නන්ද කුමාරය මහාන කරවන්න දැන් මෙහෙම කරාන රාජා විසේකයා පරාදයක් තියෙනවා එහෙනම් නැහින්දද ආමතුරන්ටත් ගහලා හැබැයි නියම අම්මලා නියම සහෝදර නියම තාත්තලා අමාරු වැඩේ ඉන්නේ අපි හිතනින්න රැපක් හදා ගන්නවා කියලා රැප જાතියක් පහළ කර ගන්නවා කියලා. කාටද රැපක් නිල පුළුවන් උනේ ළමයා හම් වෙච්ච දවසේ. ළමයා හම් වෙච්ච දවසේ දැන් හම්ුණේ බය ගින්න 1000 මිසක් අසාහනිය මිසක් කොහෙද නැතිද? මගේ ළමයාට මොකුත් ඒ ස්පිරිතාලයෙන් ගේනකොට උපැන්න දාති කියලා නිල දුන්නා ඒ. නිල දුන්නා ස්පිරිතාලේ මේ ළමයාට අවුරුදු 100ක් යනකම් මොකුත් වෙන්නේ නැහැ. සාදු කියලා දුන්නා. දුන්නා නම් බය නැතුව ඉන්න නෝ දුන්න නැති ඉන්න දැන් ඕලේ ඕලේ ඉන්න ගෙරි ටිකව දෙරෙවි නූද සෙවලි ගෙහිරෙවි පිට එක හැදේ ඇලෙන් වැඩේ අනිත් ළමයි ඇලෙන් අනිද මගේ ඇඟට යටවේ අනේ මෝ ලොකු නම් උඩු ගහින් දන්න මේක නූද නෙවෙයි දන්න මෝ ගේවදේ කේ දන්න පැල්ලෑරි දන්න මගුලක් කොල්ලා දෙන්න පුළුවන් වෙයි දන්න කොල්ලා දුන්නා දුන්නේ එක තියාගනි දන්න දැන් ඉවරයක් තියෙනවා එහෙනම් ඉපදිච්ච දවස් ඉඳලා ඔබ මැරෙන ගමන් විඳින දුකට මොකද කියන්නේ? ජාති දරු දුක. පොවරින දරුගේ. එහෙනම් ගින්න දුක 10ක් හදාගන්න. සැපෙන් ඉන්න පුළුවන්. ළමයි හදාගන්න. ඔබ ඔක්කොගල වෙන මතයක් නැහැ කියලා නැත්නම් අත උස්සන්න. මගේ යාළුවෙ පිළියන්ද ටීවී එකේ තියා සිද්ධි. ඉරි කාලේ යාළු. අවුරුදු 5යි පොඩි එකා උදේ උදේ කවල කවල නාවල ඉන්න පුරුතාර කරලා සියල වාදේ යනවා බලන්න මොනායි මහත්ය දෙනවා ඔෆිස් කියා පොඩි එකා ගේට් එක ගන්න අල්ලපු දෙත් කියා එහෙදීම පීනුම් කරා පොඩි එකා වැඩනවා පීනුම් කරා
අටහමාරක ළමයට ඔෆිස් එකට ගිහින් මගේ යාළුවට ෆෝන් එකක් දෙනවා 10 එකට ළමයාට ධනිය කරලා එක්මෙන් දෙන්නේ. යාළුවෝ වාහනේ එනකොට ගෙදර කාලේ දිනවා මෙහෙ වතුර දෙනවා. දැන් බලන්න වැඩි. එදා මගේ යාළුවගේ පපුව තියෙන්නේ නැද්ද කැලෙන්නේ? මුදේ හොඳට හොරතල් කරලා ගිය පොඩි එකා අන්තිමට පොළවේ වත් කරලා දුකක් දුන්නාද? එහෙනම් අපි කොහොමද දන්නේ මේ જાති කොහොමද අපි විශ්වාස කරන්නේ? එහෙනම් සත පහක විශ්වාසයක් නැතුව අපි මේ හදාගෙන තියෙන දෙපත්ත බයද්ද දුක්ඛං බයත්තේ නොන බුදුහාමියෝ භයානක දුකක් දෙන එකක් තමයි අපි හදාගෙන තියෙන්නේ. සසරේ ප්‍රාණඝාත කරපුවයි මගදී නැරෙන්න බලවත හැදුවේ ඒක චෙක් කරලා දුව ඒක දන්නේ නැහැ නේද? ඔබ දන්නේ එහෙනම් කි කොහොමද ඒක අරගෙන හත් කරා සසරේ අනුම විශ්වාසයට පොය මගදී දිටුවයි සසර යනම දූෂණය කරපුවායි දූෂණය දැන් සේයපෞ කීකී හිටිය නවු කට්ටිය සේයපෞද සේයපෞද පෞ සේය ගියපාර දූෂණයක් කළා මාර්ගලයිද ඔබ ඔබ තාම එකයි දැක්ක සේය මනුස්ස ලෝක උපදින තව දහස් වාරක් දූෂණය ලගන්නේ ඔබට දී බලන්න අදාලේ හේතු බලය දකින අනුන්ගේ මගුරු කඩුපේ උඹේ මගුරු කැලේ එහෙනම් හේතුව දකින්න නැතුව ඵලය දකින්න ඕ එනවා ඔබ ඒක දකින්න නේද මට හොඳ එකේ සම්මුණා කියලා මොකද්ද කරගන්නද එහෙනම් අපි දහම දාම දන්නේ ඇයිද පව් හේඳ එකක් දෙන්න මෙච්චර කල්පුත් ඉඳගෙන ඔය ළමයාව ඔය චූටි කයක කටිකයි හොදලා පවුඩර් ටිකක් දාලා තියන්න ඔබට ඇවිල්ලා ඉච්චා ඒකත් අවුරුදු 10 12 සම්බේධවල උඹ හොදගන්න ගන්න එහෙනම් ඔබට දෙන්නේ කක්කටිකයි චූටිකයි හොදලා විතරයි අනිත් ටික කරුණ ශක්තිය අම්මලයි තාත්තලයි වෙන ළමයා දොස්තර කරන්නේ නැහැ. ඌ ඇවිල්ලා තියෙන්නේ පොන් දොස්තර. දැන් අම්මා තාත්තා කොච්චර ට්‍රයි කරලා දොස්තර වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතාවය දැක්ක. ළමයි සැපක් තමයි. හැබැයි ළමයි ඉඳ වැඩිම අපි බෙදලා තියෙන සැපද? පොඩි එකා දුරකට බයද නැහැ. මගේ මුණ දිහා බලන මම නම් ඒක බය කරනවා. ඔබට මං නා. පොඩි එකා දුරකට බයද නැද්ද? බයයි. දුරකට හිටියේ මේ හැරෙන වෙලාවට හැරුවේ නැත්නම් ගිහිල්ලා තට්ටුවක් දාලා බලනවද ඇත්ත කියන්නේ ඔය තට්ටුව දාලා මොකද බලන්නේ දැන් දේනවා නේද හොඳ එකද බලන්නේ කට්ටිය බලන්නේ පණ දිනවද පණ දිනුවොත් තමයි නැති කරොත් බයයි කටු ගන්න යනවද පස්ක දුක්ඛම් ලයිටේන දකින්න රුදුදා සැපයි කියලා මුත්තර බයන්න වැරද්ද කරන්නේ මේ ළඟදි සිංගලගේ ෆෑන් එකක් දැම්මා. අවුරුදු එකමාරක් පොඩි එකෙක් ඇඳවලින් ගන්න. ලාන්චී ප්‍රකට ඇතුළ කඩුව අල්මාරියේ. ඔගේ ලාන්චී ඇදගෙන පොඩි ගෑනු මෝටර. පොඩුනේ පොඩි එකක් දිගාගෙන වෙද්දා හැරි කියලා හැරුණේ නැති ඉන්න වරක් වෙන්න අම්මගේ රත්තුව දැම්මා. ඒ පොඩි එකා ඇඳවලට ඇදියා. එදා ඒ අම්මගේ බබෝ තියෙන්නේ නැද්ද බලන්න. තියෙන්නේ නැද්ද බලන්න. එයා බලාගෙන තක්කදා. මොකද ගාන්ධී තේරතු කරලා තියෙනකෝ අචින්ති තම්පි ගවති චින්ති තම්පි වෙනස් ඇත්ත කියන කරලා තියෙන වැඩේ සාර්ථකයි සාර්ථකයි ගත්ත කරලා තියෙන අසාර්ථකයි අසාර්ථකයි ගත්ත කරලා තියෙන එහෙනම් මෙන්න මේ ලෝකේ අපි දැක්කේ නැති වැඩේ ඕකයි ළමයාගේ ප්‍රිය බව මధుර බව විතරක් දැකලා මට හොඳ ළමයි ගම්මුණා කියලා අපි ඔක්කොම වැරදුනා අවුරුදු මේ ජීවන පයින් ප්‍රේම දැක්කහම මට මෙහෙම ළමයෙක් කියන හොඳයි කියලා දාලා ගන්නවද නැද්ද ගන්නවද නැද්ද ඔය මහරගම පිළිකාරවල ඉන්න ළමයි ඌගේ කොණ්ඩේ ගිහිල්ලා හැමතැනම කපලා කොටලා ඔය සේලයන් ගෝතල් උත්තරන එල්ලගෙන ඉන්න කාටවත් විදේ ඒ වගේ ළමයෙක් දැක්කම මට මේ වගේ ළමයෙක් හදා ගන්න ඕනේ ඔය මන්ද බුද්ධික ළමයි ඉන්න දැක්කම හිතනවා මට මේ වගේ ළමයෙක් හදා ගන්න ඕනේ කියලා හරිදී නැරෙන ළමයි දැක්කම හිතනවා කාටවත් මට මේ වගේ ළමයෙක් හදා ගන්න ඕනේ කියලා දැන් ඔක්කොම හොයන්නේ හොඳ જાතිය ළමයි. දැන් හොඳ જાතිය ළමයි ඔබට කැමති දේ තියෙනවද ඉන්නවද?
ඉන්නවද නැත්? තියෙනවද නැත්? එහෙනම් බුදුහාමර අනිත්‍යයි කියේක. අපි කැමති හොඳට අපි කැමති සැපට ළමයිගේ හැබැයි ඊට ඉච්චේ නැ අනිත්‍යයි. වෙන්නේ අනිත්‍යයි. වෙන්නේ. අඬන්න. එහෙනම් හොඳ ජාති ළමයාගේ ජරාවයි මරණයයි සැප දුකද? ඔකුගෙමහන කියන්නේ මේ තේරෙන සිංහලෙන් කියන්නේ අම්බු වෙච්ච ළමයාගේ හදාගත්ත ළමයාගේ ජරාවයි මරණයයි සැපද? ළමයා කියන ජාතිය සැපයි ජරා මරණය දුකයි. දැන් අද උසල ජරා මරණ නැති ළමයි කම් වෙච්චේ. දැන් තේරෙනවද? එහෙනම් ඔබට එන්නේ ඉන්නේ සැප දුක. කැඩේට රිදේට රෙදෙවිට මැරේ ඔන්න පළවෙනි බය හම් වෙච්චේ. කැඩෙනවා බිඳෙනවා ලෙඩ වෙනවා මැරෙනවා කැඩෙනවා බිඳෙනවා පස්. ඊට පස්සේ කැඩෙනවා බිඳෙනවා ලෙඩ වුණා මැරෙනවා. දැන් තුන් වේලම ඔබ ගිනිනවද නැත්? දැන් කොහොමද? මං අහනවා දෙහි බස්. ඔබට ඕනේ නිවාගන්නද පත්තු කරගන්න? නිවාගන්න. නිවල් කියන්නේ නිවාගන්න. ඔබ කරපු වැඩේ නිවුණද පත්තු කරා? වැන්නේ නා බුදු බල තේරෙන්නේ. අපි කරන වැඩවලින් පත්තු වෙනවා. ඔය ටික නැති හින්දා නිවෙනවා. මට ළමයි ගැන කිසිම බයක් නැහැ. මොකද මට ළමයි කියලා જાතියක් නැති. එහෙනම් මේ ලෝකේ මොකක් හරි කැමති જાතියක් තිබුණොත් එයාට තියෙන්නේ සැපද දුකද? හිතන්න අද හොඳ જાතිය දෙරෙපු දෙයක් දානවා කියලා බණ රුපියල් 5000 10000 ඔය දෙරෙපු දෙක දාගෙන ඇවිල්ලා එළිය තියලා විතර බය ආන්නේ බණ ආන්නේ රැපෙන්න බය. එහෙනම් දෙරෙපු දෙක දෙරෙපු જાතිය උනත් හොඳ නම් වැඩිවිල්ල සැපද දුකද? අනේ දුක්කක් අම්ම කෙනෙක් ඉන්නවා කටු ගහලා හින් වෙච්ච ඔබාට දෙකක් දානවා. ඒ අම්ම බයයි ඉන්නේ මගේ දෙකට උත්සාහ ඉදිරි. එහෙනම් බය ආව කාටද? නරක જાති තියෙන යාට හොඳ જાති තියෙන යා. එහෙනම් අපි ඔක්කොම හොඳ જાති හොයනවා. හොඳ જાති හොයලා ඉන්නේ ඉන්නවා. බය වෙනවා. එහෙනම් ඔන්න අනිත්‍යයි දුක්ඛයි. දැන් නාග දානද? අනාත්මයි. අනත්තයි. අනාත්ම වැඩක් කරන්නේ. එහෙනම් අපි මෙච්චර කාලෙ දැල්ල දින වැඩ පිළ නාතද අනාතද? බුදුහාමුදුරනේ කියනවා අනාත නාත. ඔන්නේ අනාතය කවදා හරි නාත වෙන්නේ මේ බුදුගණ තේරු ඒකයි අනාත නාත. අද උස ජරමරණ ජීවිතය කම්මිතේ. ජරමරණ ජීවිතය කම්මිතේ කියන අද උස ආපහුමයි කියලා දුර. මේ මොකද වෙලා තියෙන්නේ කවුරුත් නැහැ. ඒ කියන්නේ හැම කෙනෙකුම ජරමර. දෙපේන. ඉතින් ගෙවල් වල ජරමර මෙහෙ යජරම. ජාති කියන හැමෝටම ජරමර වලින් අයින් වෙන්න පුළුවන්. එහෙනම් නියම ජරමර වල කෙනෙක් ඒ බෞද්ධේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසික. එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙලට හාමෙන එක වයානකද නැද්ද? කොහොද අපි කරමු වැඩ පිළිවෙලට හාමෙන එක මුහු වෙන එක වයානකද නැද්ද? එනං ඔය හාමිට මුහු වෙන එක දුර්වල තමයි හාමුදුරුවෝ කියන්නේ. දැන් මේකේ වචන හැදෙන්නේ මේ රෙද්දෙන්දට හාමුදුරුවෝ කියන්නේ. රෙදියන්දට හාමුදුරුවෝ කියන්නේ නැහැ. මහරිවි රෙද්දෙන්ද ආව වැඩේ නෝ නම් ඔය ඉදිරිච්ච ගාවම නිරුදු වන්දාල වැඩේ ඉවරයි. රෙද්දට නෙමෙයි හාමුදුරුවෝ කියන්නේ. හාවෙන මුහු වෙන එක දුරු කරන්න ඕනේ නම් මේ අනාත වැඩේ. දැන් ඔබ විසිරත්තා කලේ අනාත වැඩක් කියන්නේ. එනම් පිළිගත්තන අනාත වැඩේ ඔය අනාත වැඩේ හා අමිට මුහු වෙන එක දුරු කරන්න කියන හාමුදුරුවෝ. එනම් මෙන්න මේ වැඩ ටික හොඳයි කියලා ළඟට ගන්න ඕනද චී කියලා අහර ගන්න ඕනද? මේ වැඩ ටික දුක දෙන ගිනි දෙන වැඩ ටික හොඳයි කියලා ළඟට ගන්න ඕනද චී කියලා අහර ගන්න ඕනද? චී කියලා වරණ හින්දක චීව වරණ කියන මොකද්ද? වැඩ වරණ දෙවි වරණ කියන්නේ කරන්නේ. එහෙනම් ජී කියන දේවල් කරන්නේ නැත්නම් ජීව මෙච්චර කාල දෙපාර හරි වටින දෙයක් සම්පතක් කියලා හිතපු එක අද මට තේරෙනවා මහා ගින්නක්නේ මහා දුක්ඛන්නේ මහා බයන්නේ මේ වල ටික කියන. එහෙනම් අන්න එයාලා කියලා දුක්ඛ සත්‍ය දැක්කා. මෙච්චර කාල දෙපාර කියපු ටික භයානක දුකක් දෙ කියලා දැක්කා නම් දුක්ඛ සත්‍ය දැක්කා. චතුරාර්ය සත්‍ය දැක්කා. චතුරාර්ය සත්‍යෙට කියනවා සිව්වරි සත්‍ය. එනං සිව් අරිසස් වලට උරදෙන එනවා සිව් උර සිව්. එනං සිව් අධ්‍යය දෙකන් එක චතුරාර්ය සත්‍යයට උරදෙන කෙනා දාන එකට කියනවා සිව්.
චීවර පහත් දේවල් විනාශ කරන ඉන්න ගොස් චීවර ආගෙන මොහොලේ දුරු කරන ඉන්න ගොහාම එන ඔබට දෙන්න පුළුවන් පුළුවන් මහා නෙමෙයි මෙන්න මේ බලනික ආගෙන මේ කියන වැරදිලට ආසන්න දෙන්න ආසන්න දෙකේ ලෝ උප වෙනවා දෙවනි වෙන උපේට සකස් වෙන ඉන්න ගො උපවාස වෙන දැන් රෙදි එන්න දුපාද ගැදු පාද කියන්නේ දුතු හදි දැන් සුදු වෙන ගහන්නේ බලුවට ඔක්කොම කරලා එහෙම උපාරයි එන උපාරයිද හැබැයි උපේත දකස්සේ තේන මේ දහම් මාර්ගයේ දේරුණා එයා දුතුදී ඇඟත් නැද ප්‍රශ්නේ තියෙනවා එයා කලු වෙනදත් එයා උපාරයි කවද කියන්නේ පල්ලිය ඩොක්කේ දාගෙන ගෑ ගහන එක කිව්වා තියා නේ උපාරයි මේ බුදුමල තේරුණා මුස්ලිම් නමේ අපේ පහතුරු දන්න දෙවිවල ගැත්තේ ඔකේ දහම් වල තරම් තියෙනවා අහම් මේ යාළුවෙක් බලගිරිය වල ඇවිල්ලා මේ බන්දේ ගහගෙන අද මහා නගරයි. සර්කාය වර්ධන කරලා මේ කය හදලා ගත්තේ. එහෙම හිටුණා මේ අද මේ දහම දැන්න. මුස්ලිම් කෙනෙක් මහා නෙන්න තරම් මේ ලංකාවේ මේ කොළඹ දේශයේ බුදුන් වුණා කියන්නේ කොච්චර බණක් වෙන්න. දැන් ඔබට වෙනසක් වැටහෙන්න මේ මම කියමු දෙයක්. තාම ගියේ පැයක් වගේ. දැන් මොකද අපි මෙච්චර කල් කරලා තියෙන වැඩේ සිසිලක් දීලා නැහැ දීලා දෙන්නේ කින්නා එහෙනම් සිසිල් ණයට මොකද උනේ සිසිල් ණයට කියනවා සීලය එහෙනම් රෙද්ද ඇඳලා ඔය මේක දැන් මට සාතක දැන් මට හරිනවා සා අට කය සාත ඔබ අට කයකින් යුතුන සමහරට දෙක අට කය කියන්නේ ආරච්චාංග මාර්ගය ඒ ආරස්තය මාර්ගයේ පූර්ණේ වුණා data කියනවා අට පිරිකර අට පූර්ණේ කරලා අනාගාමි විදේක අට පිරිකර දුරු කරමු අනාගාමි උත්තර කාමරාග වටින්නේ එන අද අට පිරිකර ගන්න වැඩේට අට පිරිකර බාර ගන්න වැඩේට ගහයි ඒක තමයි පුදුමවත් නැහැ අපි මේක දැක්ක නැති හින්දා දන්නේ නැති හින්දා හරි වටින සාගරයක් හම්බුනා කියලා නිතරම උඩතල්ල දඟලලා කෑගෙන හොදන උඩවැල්ල මල් ගහලා වෙලි ගහලා ගේන්නේ කාටද අන්තිමට පොලිය ගහලා අයියා තමන්න දෙකේ එනකොට මල් යනකොට පොලිය දෙක ගහන්න මොකක් හරි ගහන්න නැත්නම් පාළුවේ දැන් මොකක්ද කියන්නේ කාටේ ඉනගින්නේ හම්බුන් නැත්නම් ළගේ පයින් වගේ මම එකම දහන්නේ උඩට ළගේ පයින් වෙලා දින හම්බු වෙලාද හම්බු වෙලා නැතුව ඒක ඒකින් කියන්නේ පුතා දෙන්න ඇත්තටම ළගේ පයින් වෙලා දින හම්බු වෙච්ච ඉඳලා හම්බු වෙච්ච දැකේ ඉඳලා හම්බු වෙච්ච ඉතින් එදා කිව්වේ හම්බුනේ නැත්නම් දැන් කියනවා මොකටද මේ ළඟදී මලගේ කියලා මලගේ කියලා ඉතින් අපිට මලගේ වලින් කවුද කිව්වොත් මොකෝ කියක් කියලා මලගේ දුවලා ඇවිල්ලා කියනවා ඔබට නපුරු ළඟට ආවම දැන් ඔබ යන මොකෝ කියලාද නපුරු කරලා එක එකක් දිනන කැට ඔක්කොම දීග ලෝකෙන් ගහලා ගණුන්ගේ කරේ යනවා නේ महानी මාස එකමාරක පොඩි එකේ බිම තියාගෙන පොළවේ පාක්කා. එල්ලට ඇගේ ඇදුම වෙනවා කල්පනා කරන්න. බැලලා අවුරුද්දයි මහත්යෙන් අරගෙන. දැන් මෙන්න මේ කෙල්ල අවුරුද්දකට කලින් ඔය මහත්යා. ඒ කියන්නේ නැද ගහමු නැතන මේ වයිනෝ. ඉවද නැද? ආදරේ ඉවද නැද? දැන් මේ කෙල්ල නගේ වයිනෝ හම් වෙලා නැද? එන අපි දැක්කත් කරගන්න. ඔය ගෑන ළමයා ජීවිතයේ රටාද වදින්ද අවුරුද්දකින් ගන්න බෝදයක් ගන්න මැරෙන බෝදයක් ගන්න බැරි ඔය මොකක්ද කරන්නේ මේක මොකක්ද කරන්නේ රූපේ දැක්ක රල්ලි දැක්ක ඔගත් ගන්න දැක්ක මට හොඳ එකේ කම් වුණාද එනම ඔය දැක්කේ මොනවද පොතු ටික දැන් පේනවද එනම් පුතත් දෙන වැඩ පිළිවෙල කියන්නේ මොකද්ද කියන්නේ විද්‍යාව බලන්නේ විද්‍යා කියන්නේ විද්‍යාව වෙදී නැති හින්දා කෝ අවිද්‍යාව විද්‍යා අවිද්‍යා එහෙනම් වෙදී ණයට වෙනවා අපි පොත්ගෙඩිය කරන්න කියන්නේ ඇයිදදී ඒකේ හොඳ නරක බලන්න එහෙනම් විද්‍යාව හොඳ නරක පේනවා අවිද්‍යාව පේනවා
තේරි බහිද කරන්නේ කියලා වෙරි ගන්නද? තම වෙරි දැන් මල් වෙරි ගන්න. මොන කරන් මොට්ටේ වෙරි කියලා බලන්න. වෙරි ගන්න නගිර කතා එකක් කියන. අපිත් එන උදව් කරා. බහිද කතා වල වෙරි ගන්නවා නම් ඒක කියන්නේ මොට්ට වැඩක් කියන. රූපේ දිරුවා. හරි නේද? හරි නේද? ශෝක සද්ද මුළු කාලේ කනේ මීකේ දානවා. පත්තේ හොයි කියන්න බැරි වුණා. සද්දේ දිරුවා නේද? මුල් ගාඩේ නගර යනකොට පිච්ච මාංශෝද රෝග මාංශෝ. පත්තේ හංගලලා. සුවද දිරුවා නේද? හොඳට රස පහස දීපු කය. අන්තිර බොරුණු වැඩක් වගේ වෙනවද නේද? පොරොත්තු ඇවිල්ලා පොරොල් ඇවිල්ලා වැල් වැටලන බොරුණු වැඩක් වගේ. දැන් ගෙනාවේ පහට දුව දෙන්න. දැන් පහට දුව දුන්නාද ඔය පහ අවුල් වුණා. පහ අවුල්. මගුල් කියලා කරලා තියෙන මගුල් දාමු. බුදුහාමුදුරුවෝ පහ අවුල් කරගන්නද? බුදුහාමුදුරුවෝ පහට දෙන ආහාරය කඩපල්. පහට දෙන ආහාරය සැලෙන ඉතිව පහ අන්සල. බුදුහාමුදුරුවෝ අන්සලක්. අපි පහ දැරුවද පහ අවුල් කරගත්තද? එන උතන අරස බුදුහාම කීපගෙන ඉන්නවද නැද? නෑ කියන්නේ. එහෙනම් දැන් බලන්න. ඕක දන්නේ නැති උන් දෙක තමයි. ඔය පහ අල්ලගෙන ඉල්ල ඉල්ල යන. පහ අල්ලි පල්. පහ අල්ලගෙන ඉල්ල නැහැ. පල්ලි යන. පහ ගල නැහැ. පන්සල් යනවා. පහ අවුල් වෙච්ච පවුල්. අන්තිමට පහට දුව දෙන්න ගිහිල්ලා ඔය පහ උත්තර වෙන පහ ඉස්සු පිස්සු දම්. ගෝවිස කන්දේ වලේ ඉවලන්නේ ඕල් මාදින්නේ පවුල් මේ සැපට දුකද? දුකට පවුල් නෑ ඉන්නවා. පවුල් උනේ රැකෙන ඉන්නද දුකේ ඉන්නද? මේක මේක අහන්න ගම ඔළුවටත් ගන්නත් මේ තේල නැති රටක් දෙන්න. අද ලෝකරත්නයක මහා වදිනකමක් කියලා හිතන්නේ. පවුලේ දැකට හිතන්නේ පෙළකටම රහයි කියලා. අර විදිහට ඉඳ සතුලින් ඉඳ යක්කේ. හැබැයි කැඩෙනවා, විදිනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, දාල යනවා, වැරලා යනවා, පයින් ගහනවා, දැන් ගුටි ගන්න වෙනවා, පොළේ යන්න, ගලේ යන්න, හීතු ගන්න, පොළේ ගන්න, පන් ගන්න. දැන් පෙළට ඉන්නේ රහද වහද? පෙළට වහයිද ඉඳ කිව්වා? දැන් මොකද දැන්නේ? මම අද මොකද දේරුම් කියන්නේ ඔබයි දන්නේ. කැඩෙන පිළිදෙන මැරෙන ලෝකයේ පෙළට ඉන්නේ රහද වහද? එන එක තරින්ද පොඩි උන් ගැලෙට අවුරුදු පහේ දහයේ පොඩි උන් ඉන්න ප්‍රශ්න කියන නෑ. තොපි කොලයක් ඇහිඳ රබර් රටයක් ඇහිඳ බට්ටු ගන්න පොඩි ලක් ගන්න දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉතියද නෑ. එන එයාට ප්‍රශ්න නෑ. පහ දහය වෙලා දහය විස්ස විතරට එනවා පොඩි මූ කරනවා. හරියෙන් ඉන්නවනේ එන නිකන් මූ කරලා වගේ තමයි එක දෙක කරනවා. එක දෙකකලේ එක ලෙඩයි එක මරණේ දැන් ලෙඩ දෙකයි මරණේ. ඉතින් දෙක දවස් කියලා පාළුවෙන් කියලා දෙක තුන කරනවා. දැන් ලෙඩ තුනයි මරණ තුනයි. ඉතින් පොඩි එකාට පාළුවෙන් කියලා තුන හතර කරනවා. ලෙඩ හතරයි මරණ හතරයි අවුරුදු පහයක් යන ලෙඩ පහයි මරණ පහයි අයිති කාලේ පොඩි වෙලා. දැන් වැඩි උනේ සැපද දුකද? දැන් වැඩි උනේ මගුල්ද අවුල්ද? එදා නිවිල දැනදලා හිටිය නැන් මගකෝ පොඩි කාල ජීවිත නිවිල දැනදලා හිටිය මග දැන් තියව ඒ මගට වැටුණා උගුලා. මගට උගුල මගට උගුල මකුදු බුදුහාමුදුරුවෝ මගුලක් නෙමෙයි මංගල්‍යයක්. මං ගැලවෙනවට කියන මංගල්‍යය. අන්න ගැලවෙන ක්‍රමය කියන මහා මංගල සූත්‍රය. අසේවනාච බාලානම් පණ්ඩිතානච්ච සේවනං පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තු. එන කල්යාණ මිත්‍රයේ කම්බු කරගෙන හොයාගෙන මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ අහගන්න අන්‍යාලිව පඬිතෙක්. අන්නේ මහගත් කෙනා ගිහි ජීවිතයේ ගෙවන ඔබ මග බලක් ලබන අන්නේට කියන මංගල්‍යය. මග බල ලබන ඔබ ආචිසිය අනුකෝයි සීරු
ඊගෙදර ඉඳලා දරුව ලබල ඒ දරුව විවාහ කරලා දීලා මොනුගුරු මොනිදිරි ඉන්න කාලේදී තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒ ධම්මං ගලු ඔය ආදී දිය යනාගාමි ඵලෙන් යනවා කයිද දැන් ප්‍රශ්නයක් තියෙනවා කවුද ගේ දාලා යන්නේ මම මොන රටට යනද ඕම කරගෙන යන්නේ දැන් ඒකවලින් මං වගේ නීහරකෙක් කියලා තේරෙනවා ඒක තේරුණා මං වගේ ඉන්න දෙනා සැපයි කියලා ගොල්ල තියෙන්නේ සැප දෙන එක නෙමෙයි ගිනිදෙන එක මට අද හොඳටම තේරෙනවා දේවල් දිලා මේ ළඟදී මම බණක් කිව්වලා මේ වගේ රැයක අම්මා තාම ඉන්නවා අම්මා බලන්න ගියා එච්චරයි බය කරදී බය වෙන දෙන්න දැන් 70ක් කරන 75ක් කරලා ඉතින් කිසිම බයක් නැහැ අම්මා හොඳ නැහැ බලාගෙන ඉන්නවා කියලා මම වාහනේ ගෙවල් පැත්තට යනවා යනකොට අපි පොඩි කාලේ නම් දන්න අයියලේ බෑ 10ට විතර බඩු මල්ලු තොරු එකයි අතේ එකයි කිලෝමීටරයක පයින් යන්න තියෙනවා මේ මිනිහා ඔය බඩු මල්ලු උතල පයින් යන අපි පොඩි කාලේ මේ අවුරුදු 35කට 40කට කලින් දැකලා තියෙනවා විදිය මේ මිනිස්යාද ඒකද බලන්න බැරි නැවිලා දැන් අදට ඔය විදිහට ඔක නවත් ගන්න පුළුවන් අද අමාරුයි අද හරි බලන්න කම්බැටි ගල් පුළුවන් නවත් ගන්න එක දවසක් නවත් ගන්න එයා මෙරි මෙරි යනවා ඇයි එයා මෙරි කළා ඒ වචන දෙකෙන් දැද එහෙනම් මෙරි මෙරි යන්න උනේ මොකද මෙරි කරලු මුල් කාලේදී හැටි පස්සේ තමයි හැටි හැටි හැපි හැපි ඉඳලා හොඟක් කරනවා කවන්නේ හැපි හැපි ඉන්නේ තමයි හැපින්නේ අංජෝ දරිලා අතර පායේ අරය ඇවි ලෝකෝගේ ගේම් කරලා ඉන්නවා මඩ බවත් ඒකට යට වෙන නෝනා ඉන්නේ රතු දෙන්න අනාඩ ගරාගර අනාඩේ ගැරදීමයි ඇඳියාවයි හින්ද යා ගැරදී වෙනවා ගේම් කරලා මඩ බවත් එක ගේම් කරලා දැන් මේක වෙන දෙයකමයි නුන කර්ම විපාක ඇදිනට බලන්න මේක අපි දන්නේ නැහැ මේක පේන්නේ ලෝවන් දෙපා නේ පංචපා ඇනේ රූප වල හරි රූප වටින රූපයක් කියලා කලේ ශබ්ද වල නාමයේ දෝල වල දිවෙන් රස වල කය පහක දෝල වල යන ලෝවන් ද යන අය කර වෙනවා ලෝවන් ද යන අය කර දෙන්නේ කො ලෝක එයා සතර අපාගත ලෝකද කොයි හරි ලෝකේ කියලා දුකට එනම් ලෝවන් අය කර වෙලා ලෝකේ දුකට වැටෙනවා ලෝ ලෝ යන එක කො ලෝ එල් ලෝ වි ලෝ අද ලව් කියනවා හරි උච්චාරණය නෝ එල් ඕ වී කියන මොකක් ලෝ ලෝනේ හින්දයි ලෝකය ලෝවන්න කියලා කරන හින්දේ කො ලෝක මේ සිංහල ඉංග්‍රීසි කියලා එකක් ඕක වෙනසක් නැහැ බුදුදාම බුදුහාමගේ වාදාන් තමයි ඔක්කොම පාදයිද උදාහරණයක් කියන හොඳට බලන්න යත් දුර අපි අන්නට මව කිය පාලියේ මාතු කිය සංස්කෘතේ මාතෘ කිය ඉන්දියාවේ මා කියන දෙමළය අම්මා කියන මුස්ලිම් අය උම්මා කියනවා ඉංග්‍රීසියෙන් මදර් කියන මව මාතෘ මා අම්මා උම්මා මදර් දැන් සම්බන්ධද අපි දාතර පියා කියන පාලියේ පිතු කිය සංස්කෘතේ පීතු කිය පා කියන හින්දි අප කියන මුස්ලිම් අය පාද කියන ඉංග්‍රීසියෙන් පියා පිතු පීතෘ වා අප්පා පාද හරිද එහෙනම් වචන හරි නැති තේරෙන්නේ නිකන් කියනවා ගින්නට දරන ගින්න වැඩි වෙනවද අඩු වෙනවද වැඩි වෙනවද අඩු වෙනවද සාදු දරති මාත්‍යව තාමත්‍රව ගින්නට දර දැම්මොත් ගින්න වැඩි වෙනවද අඩු වෙනවද වැඩි අපි ගින්නට දර දැම්මද නැද කොහොමද දැන් ආදර ආදර කියන්නේ දීකාලේ මඩ ගහලද ආ කියලා දර දීලා ආදර ආ කියලා දර දුන්නේ කැරිද විදිහට වැරදි එකක් නැහැ ඊට පස්සේ යන්නේ ආදරද ගින්නද එහෙනම් ආදරේ වැඩි වෙන හැමෝටම වැඩි වෙන්නේ ආදරේද ගින්නද ආදරේ වැඩි නම් ගින්නද වැඩි ගින්දර වැඩි නම් තමයි කරද එදා දෙන්න කරද එහෙනම් බුදුහාමුදුරු ආදරේ කරන්නේ බුදුහාමුදුරු ඔන්නයේ ගින්නට දාන දර තුන් කරන්නේ එදා දෙන්න තුන්ද
මේ රඳේ නා සුන්දර කෙනෙක් වෙන්නේ. අපි මේ කරලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත වෙලා එහෙනම් මේකෙන් කවදාවත් අපි කොච්චර උත්සාහ කළත් මොන වීර්ය කළත් මොන රක්ෂණ පෝෂණ කළත් තව කම් වෙන්නේ ඉන්නත් ආය ප්‍රධානයක් නේද. එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙල අනසී කියලා දැක්කනම් එයා නිවෙන ප්‍රවේ දකින්න එහෙනම් මෙන්න මේක තියෙන තැන ගිනි නැති තැන ගිනි. එහෙනම් අපි වරද්ද ගත්තේ ප්‍රියමතුල ස්වභාවය විතරක් දැකලා වැඩ දැන්නේ. මාළුව හැම කයිද අත්තේ මොකද කියනව දන්නව නැහැ. මාළුව කෑවේ මාළුව එන මොළයි හැම දෙයකට කෑවතුලේ ඔක්කොල කෑවේ මාළුව පවුනේ මොළයි එලේ මාළුව කෑවේ කෑමයි පොබයි මායම ජීවිතාර ඇලින් රූප නැති යම කා කායි ශබ්ද නැති යම නාදයෙන් සූඳ නැති ජීවෙන් රස නැති කායින් පහර නැති යම කාලා හැම ගොඩක් කියලා දැන් පවු මාළුව ලැබිද ोटी ඇත්තම කියලා ලස්සනයි hinaම තමයි වැඩිම ලස්සන. ඒ ගැල්ලමේ නලතරා කියන පැත්තේ ওই නලතරට ඒ hinaවට තමයි මෝ හරියට ආදරේ අර ඉස්සර දින්දු තමයි කීකේ දල්පියක්. ඔබේ hinaම වලට මං හරි ආව වගේ දෙන්නු ගේකේ හරි සතුටින් ඉන්නේ. ඒ ලෙවල් වන්දියට ලොකු ලස්නාවෙත් නැ දෙන්න යාළුවා ඩිස්කෝරේ ලවුන්ච් කරලා බැන්ද කියලා ආරච්චි වුණා. මට වගේ කියන්නේ අපි හම්බුනේ නැ මාත් ඉතින් ලොකු වටයක් ගහලා වරු 35 කියලා ගිහලා වහනේලා මේ ළඟදී බණකට ගියා ඒ ගෙවල් දැක්. යාළුවා කොහොමද මේ බණ ටික කියලා ඉවරනකොට යාළුවාත් ඇවිල්ලා බණ අහන්න මාව අඳුරගෙන වාහනේට ගහන හාමුදුරන්ට මාව මතක කරගන්න. මම මොකද මතක නැත්තේ මේ මහනුවර කියලා ඒක පන්තියේ හිටපු ආවද කියන්නේ එහෙම එකක් නැහැ. ඔයාව විතරක් නෙවෙයි ඔයාගේ මොනවා මතකයි කියලා ඒ ගෙවලේ නමක් කියන. දැන් ගිහුව ගමන් මූණ පොඩක් වෙනවා. දැන් ඉතාල ඉස්කෝලේදීම ඔය නම ගොන මුගේ hina කඩයි. අනේ ඇකිය ගැන්ටි මොනවා කරත් කරලා නේ නිදියක් වල මෝ අච්චදා කියන හාරාරා දැන් මේ බාර නම ගුවෙතරේ මෝ මොඩ ගැදුව මම නම් එයි මොකද මක්කු ප්‍රශ්නයක් වුණා මෝ තවුරා එයි මෝ ආදී මොනවා දෙලේ කරේ කිප්ප ගන්නවා කියන මොකද උනේ කිය නෑ නෑ හම්බුන නෝන ළඟ ඉන්නවා දැන් අපි ගඳලා අවුරුදු 15 විතර වෙනවා ඕගෙන් අවුරුදු 13ක් මම එයාගේ අම්මට අන්තවාග හැදලා ඇඳුවා නැගී ඉඳ ගලන්න බෑ මම තමයි හැමදාම උදේට නැගිටලා එයාට යන අසූචි වල මුට්ට ටික හොදලා නාවල ඉහළ දික් හොදලා අලුත් ඇඳුම් අඳලා ඇඳේ තියලා තමයි මට ඔගේ දැනනවා නම් ළමයි වැඩේ ඉන්න ඉහළ යන්නේ. ආවුරුන් වලට දුරේ හම්බුණා දුරේ ලෝකේ ඉන්න. දැන් මාසෙකටද සතියකටද ගියා මහරුමෙක් කියනවා දෙහෙත් තියෙනවා. මට ඒක පාටම කියන බලහන් දඩක් කරපු විනාදෙ. දැන් මුගේ දඩලක් නැහැ කියන්නේ අහින්න ඇති. දැන් මොකද වෙලාදේ? ඒක ගුවාම ආපහු මොකදද? අනෝ ඒ බාර. අනේ ආම්ලා ඉස්කෝල වලදී ආදරේ හිනාව. ඒ සුන්දරකම් මොකුත් නැහැ. දැන් ණයයි මොකදිය. දැන් බෝල්ට වැරදුනොත් කප්පු වෙනවා, ගියා ගන්නවා, වචන කියවනවා. අයියෝ හරි කරදර. මේ ළඟදී දිගල් ලොකු වතාවක් ඇතුළේ මට ටිකක් කියයි කියලා එකක් ගැවුවා ගහපාර ඒ දතම කරුවා. දැන් මෝ ආදරේ හිනාව නරදද නැහැ. හිනාවකට ජයගල කරලා වගේ දෙනවා. ලෝකයේ යා දුෙක්සා ඇන්දම අන්දරාවේ ඇන්දම කියන එක දුක්ද දැන් යාළුවට සැපද දුක සැපද දුක දුකයි ස්කෝරේ ගාල් සැපද ආදි කාලේ හොඳයි ආදි හොඳයි නව හොඳයි නව හොඳයි ආදි එහෙනම් ඩගේ නදේ නාදි ආදියයි නවයි ඩගේ නයි ආදියයි නවයි දැක්කොත් උලින් පැනලා වුණේ කාටිය මහගයි වල විකුණා මාළු විකුණාම මට හොඳ බලක් හම්බුලා ගියා කියලා එනකොට බලපර වෙනවා ඊට පස්සේ ඇඳලවලක් තියෙනවා එහෙනම් මෙන්න මේ ලෝකේ හැම හටගන්න જાතියකම තියෙන අවස්ථා පහක් ආස්වාද ආදී උදයන්ගම අර්ථයන්ගම ආස්වාද ආදීනෝ කියලා පහක් තියෙනවා අන්න ඒක දැකිනයි නිස්සාරණයක එහෙනම් මේක මම වගේ කියලා තරන්න හොඳයි අල්ලන්න හොඳයි දඟලෙන්න හොඳයි එනම් මෙන්න මේක දකින්න අද මෙන්න තේරෙන සිංහලෙන් ඔබට කිව්වා මේ ලෝකේ මොන රූපයක් මොන ශබ්දයක් මොන සුවඳක් මොන රසක් මොන භාවයක් හම්බුණත්
දිව්‍ය ලෝකේ වේවා ධම්ම ලෝකේ වේවා මනුෂ්‍ය ලෝකේ වේවා ඇමරිකාවේ වේවා එංගලන්තේ වේවා දේන්නේ ඉච්චේවද අනිච්චේවද ඉච්චේවද අනිච්චේවද අනිච්චයන් දෙන්නේ දවස දුක දුක නම් ඒ වගේ වල්ලන එක නාතු නාත අනාත එයා ඔන්නෝක නැති දැන නාතයි අල්ලනක නනා වැඩේ කියන්නේ මේකේ කොහොමද අනාත ගියේ කියලා කියනລະ වේද නෑරේ බෞද්ධය රතරපාය රතරපාය යන්නේ තොරි අද ඔබ කැමති බලන්නද ඇත්තේ මුචේ ගන්න ඔබ කැමති බලන්නද ඇත්තේ මුචේ ගන්න අහන්නද කන්ද මුචේ ගන්න එමින්දද නාහ මුචේ ගන්න ලැබ කන්දද දිව මුචේ ගන්න පාස ලබන්නද හැඟ මේ කොට දාලා පයින්ද පාස ඕකට යමු කර බුද්ධ දේශනා ඔබ දන්නවද ආදිත්ත පරියාය සූත්‍රයේ සංයුත්ත අතර 322 පිටු. මහණෙනි උඹලා බලනකොට නම් ඇත්තටම පුච්චලා. ඒක උඹලට කරා. මොන බුද්ධ දේද? දැන් අපි බෞද්ධ වෙලා ඔබ හරියට බෞද්ධ වෙලා නම් උගේ උත්තරය මතද? ආමතුරුනේ ඇත්තේ අන්දර ගන්නේ දැයි තමයි. ඕක. බෞද්ධ රැගෙන ඉන්නවායි අපි ඔය උත්තරය. මොන අහගෙන බුද්ධ දේ? මහණෙනි බලනකොට වැඩි හොඳයි ඇත්තම මුච්චේ ගන්න කැයි ඇත්තම මුච්චේ ගත්තොත් පාඩු මේ ජීවිතේ විතරයි ඇත්තේ අඬනවා කනවල අල්ල ගන්නවා අතක ගායන්ද හැබැයි ඒකෙන් කවදාවත් අඬයි කියලා හතර පහට දාන්නේ හැබැයි යම් කෙනෙක් රූප බලනවා ඒ බලපු රූපයක් මතක තියාගෙන අති හිත අති ලෝකවල හිතයක් එහෙනම් ලෝකවල හිත කිය එක හිතේ තිබිලා මැරෙන මොහොතේ රූපේ හැරි රූපේ කෑල්ලක් හරි මතක් වෙනවා එයාට සතුටක් කරේ කේන්තියක් කරේ ආවොත් එයා පිළිසඳු ගැලිරේ යන්නේ. දැන් අද එනකොට රූපයක් දැක්කම අපිට ආසාවක් ඇති කේන්තිය කරන්නේ නැහැ. ඔන්න ඔය වගේ සිද්ධියක් වෙනවා මේකේ වැඩිපුර කරමුලිද මැරෙන මොහොතේ ජොත වෙන මොහොතේ ඇවිල්ලා අන්නේ ඇදීම හරි ඇදීම හරි ආවොත් ඔබ පිළිසඳු ලෝකේ ගැලිරේ හරියක්. දැන් මට කියන්න මොලේ කල්ද කරේ කියනවා. වැඩිම භයානක බලන්නේ කද ඇත්ත ගන්නද? බලන්නේ. හයියෙන් කියන්න වැඩිම භයානක මොකක්ද? මහලේ යුගල අහනවට වැඩි හොඳයි කන්දේක මුච්චේ ගන්න ඇයි අහමු සත්‍යයක් හෝ සත්‍යයේ කොටසක් මතක තියාගෙන ඒ මතක තියාගත්ත සත්‍ය නැරෙන මොහොතේ මතක් කියලා රතුරක් කර කේන්දිය කරේ ගාව උඹ නිරිදේ කර නිරේ යයි එහෙනම් බයාලේ අහන එකද කන්දේ මුච්චේ ගන්න කන්දේ අහන එක බය මහලේ යුගල වැඩි එහෙනම් හොඳ මොකද ඒ නායි මුච්චේ ගන්න ඔන්න බුද්ධ දේශනා අපි මේ වල් අද අහගත්ත රැකවඩක් කියලාද බයාලේ වැඩක් කියලා බයාලේයි මෙලෝ දුකයි තව සතර පාදු දෙකම හම් වෙනවා එහෙනම් අද ඉඳන් මේ බණ කවුරුත් හරි තේරුණා නම් එයාගේ බලන ගතිය වැඩි වෙනවද අඩු වෙනවද බලන බව වැඩි වෙනවද අඩු වෙනවද අහන බව වැඩි වෙනවද අඩු වෙනවද ඉඳේ ඉඳේ ඉන්න බව වැඩි වෙනවද අඩු වෙනවද රස විඳින බව වැඩි වෙනවද අඩු වෙනවද පහස ලබන බව වැඩි වෙනවද අඩු වෙනවද එහෙනම් මේ බව ටික කවදාවත් එයා වැඩි කරන්නේ නැහැ උදුරනවා බව ටික උදුරන හේතුව බව උද්ද බෞද්ධ එයාට කියනවා බෞද්ධ ඔය ටික නොකර මම බෞද්ධ කියලා හරිද ඔය ටික නොකරන කෙනා හතර පහ වෙනුනේ දා දුකෙන්ද දාන්නේ දැන් බලන්න කොච්චර ඥානක බෝධිවරුද කියලා එහෙනම් වචනකේ කියන එකක් නෙමෙයි බුදුදහම මෙච්චර කල් කරපු වැඩ ටික කියන ඔබ නැච්ච වෙයි තුච්චයි නින්දිතයි ලාමකයි ඔන්න බුද්ධ දේශ. හීනෝ ගම්මෝ බෝධුජනිකෝ අනරියෝ අනත්තරංගිකෝ.
හීනව ග්‍රාම්‍යව පුතජනව අනාර්ය රජුව අනර්ථව වැඩටි අරනවා මෙච්චර කල්දලද ඔච්චරේ දේරුම් ගන්න කැලේ පයින් ගියද දැන් කතාවේ කතා ගන්න කිව්වේ නෑ ඇත්තක් වෙන්න කරලා තියෙන වැඩේ නම් නිසිද අනිසිද ඔබට දෙන්නේ දෙන්නේ කියලා සාරද අසාරද සුබද අසුද අසුබ අර්ථද අනර්ථ නාථද අනාථ ඔය කොයි වශයෙන් හරිදා එහෙනම් අද ඉනන් ඔබ මෙච්චර කල් කරපු වැඩ දෙක යන ආඩම්බර නද රැජ් වෙනවා ආඩම්බර නද රැජ් වෙනවා රැජ් වෙනවා කියන්නේ විරි රැජ් නේද එහෙනම් බල ටික තියෙන බල ටික හොඳටම තේරෙනවා නම් රැජ් වෙනවා මෙන්න මේවා කතාව කියන්නේ මේ කතාව නම් ඔබ හිතා ගන්න ඔබට බල තේරෙන්නේ නැහැ එහෙනම් රැජ් වෙනවා ඇත්ත තේරෙනවා හරි उपाध्याय लोकेहा එනම් දහම දේරුණා නම් ඔබ බෞද්ධයි ඔබ බෞද්ධ දැනට කියලා දේරෙන මෙන්න මේ චූටි කතාව කියන්නේ ලැජ්ජයි කියනවා බල තේරලා නම් මෙන්න මේවා ඉස්කෝලේ ළමයි කවලා මේක කියනවලු හම්බ වෙන හැමදැනම හොරන් කොටන අම්බේ නම් වෙන ආඩව කොටන් කොහෙද යන්නේ කියලා අහනවා ඉතින් මුල් කාලේ ගණන් ගන්නකොට එතියල ඔබ දේරෙන්න බැහැලු කියනකොට ඉතින් මූත් ඈ කියලා උත්තර දෙන්න ඕවා යනවා ටොයිලට් එකට යනවා ගැන්ජියෝ යනවා කියලා කියනවා विशाखा
සෝවාන්ලා අවුරුදු 7000 කතාවකට ළමයි 20ක් අද. නිකන් ගැලවෙන්නට සෝවාන්ලා ළමයි 20ක් අද නේද? ළමයි දෙන්නේ කලුනේ සෝවාන්ලා. ගැලවෙන්නට සෝවාන්ලා ළමයි 20ක් අද නුඹ ගැලවෙන්නේ නැහැ වගේ. ඇයි ඔබ හිතන්නේ සෝවාන්ලා ලිම්බලන් හිමිය නැහැ කියලා? ඔබ ඕනමර කොට ගන්නවා ලිම්බලන් හිමිය. දැන් විසාගම ලිම්බලන් හිමිය නැහැ. හිමින් ගියද? දැන් මේ විසාගම බුද්ධ ධර්මයේ කවුද බොරුවට? අර්ථදායක. එහෙනම් විසාගමට පුළුවන් නම් සෝවාන් වෙලා ළමයි හදන්න. දැන් ළමයි දෙන්නේ කරන්නේ කෙරෙත් සෝවාන් වෙනකොට මොන තරම් විනා අපරාධයක්. මෙතන අතුතර ළමයි 20ක් ඉන්න ළමගෙ 10ක් 5ක් දැන් එහෙම වෙලා ඉන්නේ. ඔබට ඇත්තට ළමයි මුත් අප සෝවාන්. විසාගමට අපි ලැබි ළමයි මුත් ඉතින් එතන සෝවාන්. ළමයි ඔක්කොම හරි සෝවාන්. දැන් ගොයලා රත්වාන අතරද අදාළ මාදීනද ඕන එකක් ඕන මගුලක් කරගන්න. හැබැයි වටිනවා සාරය කියන්නේ නැතු. සාරය වටිනවගේ දෘෂ්ටිය නැති දැනගෙන සක්කාය දිට්ඨි නැහැ. සාරය කියන්නේ දැන් පුළුවන් මේ වගේ විනාශයක් කරන එක. කන්නන් මෙන් විස අඹපල විස්සේ මන් සන්තෝෂ්තර ගිම පල දෙස්සේ ලෝවැල් නගරා. මෙච්චර කාලෙකින් කාලා දීනේ මී අඹ කියලා හිතාගෙන වහදාපුවම මීයම් කනකොට රාහුනාට කෑමට මත්තු මොකද වෙන්නේ? එහෙනම් මම මේ දුකට වැටුනේ සතර අපාය ළඟින් ඉන්නුනේ මේ රහයි වටිනවා සාරයි කියලා ප්‍රියමතුරු ස්වභාවයෙන් නේද? එහෙනම් ප්‍රියමතුරු ස්වභාවය කියන්නේ මරෝගුලක් භයානක එකක් ඇතුළු කරන හොඳ නැති එකක් කියලා දැක්කනම් ඒක ඇති බොහෝ පටන් ගන්න. ඒක තමයි හොවන්නේ. මෙන්න මේ වැඩවිවල ගින්නක් දුකක් 1000ක් මේකේ මට පුළුවන් උනා බැරි උනා 2000ක් උනා නිවනක් කියලා දැක්කනම් අන්න බලේ ලබුද? එහෙනම් බලන්න අනේක දෙස්තුමා පොලියට සල්ලි දීලා තියෙන රෝවාන සාමාවදී කිසෝ දෝදා බණ්ඩල අන්තපුරේ වැඩ කරලා තියෙන අන්තපුරේ නෑනේ. එහෙනම් ඔබ ට්‍රයි කරන්න එපා හිමින් ගැටලින් බලයිය ඉන්න ගියා හදාගන්න සල්ලි තියෙනවා ගේ හදට අවශ්‍ය තුල තියෙන වාහනේ උද්ද බෞද්ධ ගැන හිඟන්නු නෑ. එයාට මෙලෝ යහපත බලලෝ සුදුටිය නිවල ගැතුනෝ තියෙන අලෝක නැතිලා තියෙන ලෝභයෙන් පර වෙලා ඉතින් කොහෙද ලැබෙන්නේ? අලෝභයෙන් ඉන්නේ වැළැවෙන්න නම් ආදේශයෙන් ඉන්න ඔය සමගියට අමෝහයෙන් ඉන්න ඔය ප්‍රඥාවට ඉතින් ඔය තුනදී එකාගේ බෞද්ධයල අලෝභයෙන් යමු. ඉතින් එයාට ලැබෙනවා. එයා සමගියෙන් තියෙන එයා නිවරුද්ද වෙනවා. ඒතුරු මොකද කරේ කම්බලද? ඔච්චර වෙන්න නේද? මේක අමාරු වැඩක් නම් එහෙනම් විෂාගාව කොහොමද කරන්නේ තරක කරන්නේ? පෞහැයි කියන්නේ නැත්තේ මතකද චච්චාවි දානාලි අබබ්බෝ කාතු ප්‍රුදියාවි යරමනු චච්චේ කියන්නේ හැයයි දානාලි කියන්නේ දැන් අබබ්බෝ කියන අතවල් කරෙන්නේ නැහැ කාතුන් කරේ කරන්නේ අම්ම වරන්නේ රාත වරන්නේ රාතන් වන්දේ වරන්නේ දුතියාවේ වරන්නේ හේතු වරන්නේ තංගු වේදේ නැහැ නියත මිස දුටු වැඩෙන්නේ ඔන්න ආයි අනිත්‍ය වෙන්න පුළුවන් හැබැයි ඩැරෙක්ට් එක නෑ කොහෙත් පාටි විරතෝ හෝති කියලා පොතේ දී එහෙනම් දැන් මේක දැනගෙන කවුද කැමැත්තෙන් කරන්නේ? මම දැන් නොබල වලින් දැන කරන්නේ. එහෙනම් බුද්ධාචාර්යය ඕක වටිනාම සම්පතක් වැණිකක් සාර්ධයක් කියලා කරාට බෞද්ධයෝග කරන්නේ නොබල වලින්. එහෙනම් උත්තරයි ඉන්න. බුද්ධාචාර්යයට ওই ටික සම්පත් බෞද්ධයට ටික මොනවද? අද ඔබට හඳුනේ ඔබට හඳුනලා තියෙන සම්පත් කියලාද ඉවත් කියලා? එහෙනම් බණ තේරිලා. බණ තේරිලා නම් ඔබ බෞද්ධයෝ. अल्ला
අල්ලෙන් කිව්ව හැටි අල්ලගත්ත. ඉතින් අල්ලවල ආස්තකේම නේ. සසරේ එනකොට වැඩිපුර කේන්ද්‍ර කරගත්ත කියලා කේන්ද්‍රේ. සසරේ එනකොට වැඩිපුර ලැජ්ජ දැන තමයි ලාග්නේ කියන්නේ. සසරේ එනකොට වැඩිපුර ග්‍රහණය කරගත්ත කියලායි ග්‍රහය කියන්නේ. මොන ග්‍රහයෙන්ද ආවෝ කියන්නේ තමයි දසාව කියන්නේ. දස කුසලයෙන් ඇවිල්ලා නම් දසාව හොඳයි. දස අකුසලයෙන් ඇවිල්ලා නම් දසාව මේකේ දසාව කොහොමද? හොඳද නරකද? අත උසල අපලද කියන්නේ? ඉතින් හරිද ඔය අපල මෙහෙ බලදී. මෙහෙට එන්න මග බල. ඔය අපල. සසරේ අනුන්ට එන ඉඳලා හුරු වෙච්ච එක තමයි එන හුරු අපල. දැන් හැදෙන හැටි මේ හිත සුද්ධයි. මෙන්න මේ සුද්ධ හිත. සලායේ කීච්ච සුද්ධ ගති අඩු කරගත්තා. ලෝභ දේශ මොහයට වැඩි. ලයේ කීච්ච සුද්ධ ගති අඩු වෙච්ච එක ලය අඩ ලෙඩකි. එනං එදා බඩගින්නයි වයසට යෑමයි විතරයි මිනිස්සෙට දීච්ච ලෙඩ. අද අටානුවක් හෝ රවානුවක් යාදී 203ක් අන්තරා තිබිලා සීලත් දෙරුව තියනවාද? එනං ලෝභ දේශ මොහයට වෙලා ලෙඩ ටිකක් හදුනද? ලෝකේ අල්ලන්න ගිහිල්ලා දැන් ඉන අනිත් ඈතට තරමිට යන්න ඕන. රෞද්‍ර වෙන්න ඕන. රෞද්‍ර බව අග්‍ර වෙච්ච ඉන්න තමයි රෝ අග්‍ර රෝගකේ. දැන් ලෝකේ ගලන්නේ කියන්නේ නිකන් නෙවෙයි අනුන්ට ගහගෙන බැනගෙන වෛරේ. වෛරේ ඇසුරු කර වේද තමයි වෛරස් කියන්නේ. කොරුමැටිගේ ලබඩියද මෝරුබ. එහෙනම් වැට්ටි කියන්නේ මෝරුපු ලබඩිය. එහෙනම් ලබඩි ලාමක ඉරියව්වෙන් හිටගෙන තමයි වැට්ටි ඉරියා වැට්ටි ඉරියා. එහෙනම් ලෝකේ වැට්ටි කියන්නේ හේතු ඕනෝක. ලෝකේ වෛරස් එන්නේ ඕනෝ හේතුව. මේ අපේ හිතින් කියන දූෂ්‍ය කිරණේ සෝදාසෘජ හැදුනේ ශක්තිය දූෂ්‍ය අපමාදෝ අමතවදන් පමාදෝ මජ්ජුනෝ බල බුදුහාමුදුරු කියන්නේ ප්‍රමාද වෙනද අපමාද වෙනද ප්‍රමාද වෙච්චු මෙරිච්චුම එහෙනම් මෙරිච්චුගේ ඉරියව්වෙන් ඉන්නේ නේද මල ඉරියා මැරේරියා ඔන්න මැරේරියා එන්නේ සතරේ නටු දෙගාඩි රවයි දින්දු ලෝකේ අල්ලංග දියත් කළ වැඩ පිළිවෙල වැඩි හිඳ තමයි දිය වැඩියා. පිළිගාපු හිඳ තමයි පිළිගා. පිළිගනවා කියන්නේ වත්මාල් කාලේ නෙමෙයි. පිළිගන්නේ මොනවා? පිළිගන්නේ ක්‍රෙඩිටින්. ක්‍රෙඩිටින් වලින් කරන්නේ වහනේ කර අරින එක. එයා වහලා තියාගන්න ඕනේ දරක් ඇරලා දෙන්නොත් ඒක හොඳ වැඩක් නරකද? එහෙනම් පිළිවෙලින් කරන්න තියෙන වැඩේ කාපුවයි. දැන් අදවල පිළිකාය දැන් කි. සතර වෙනකොට වහලා තියාගන්න ඕනේ ටික රාගෙන දේශන මොහොතට ඇරලා පින්නවා. අද ඒ දැන් වල පිළිකා ටික. ඇඟිල්ල පිළිකාව කහලවත් වෙනවා. කකුල පිළිකා කහන්නවත් නැහැ. ඇර ගේරු පිළිකා දේවද? යටි වලේ පිළිකා දේවද? ලිංගිකා සිර ප්‍රදේශවල නැති ඉතින් එහෙනම් ලිංගිකා සිර ප්‍රදේශයේ මුල් කරන තා පිළිකා වැඩි හැටි. ඔබට ප්‍රධාන වෙන්නේ වචන කියලා පටන් ගන්න කටින් ඉඳ මුඛ පිළිකා. ඉතින් ඉතල කීලා ලකුවිල මොකද වෙයිද එහෙනම් ඒක ඇටි ඇටද එහෙනම් ඔය ටික දින තැන් වල ඉතින් මොකද වෙලා තියෙන්නේ ඔය වෛද්‍ය විද්‍යාව ගන්න ආගන්න හේතුව ගැ මූල හේතුව තමයි බුදුදාම අවිඥා බලෙන් ඕක දැකපු ඍෂිවරු තමයි මේ සිතේ තියෙන සුද්ධ ගතිය නැති වුණාට පස්සේ වෙන විනාශය දැක්ක ඊට පස්සේ ඒකට දෙන්න ලෙඩ ටික හැදෙන හැටි දැකලා ඖෂධ හදපේක තමයි දීව අරුවේ දෙක හිතේදී අලෝභ ආදේශ අමෝහ ගති දුරස් වෙලා ලෝභ දේශ මෝහ ගති හිතට ආවට දෙද තුනක් ආවා වාතේ වාගීක්ෂෙන් එහෙනම් ලෝභ දේශ මෝහ එනකොට අලෝභ ආදේශ අමෝහ අඩු වෙලා වාතේ කිතයි හේවියා රාගෙ වැඩි ඇයට දෙව වැඩි දේශෙ වැඩි ඇයට පිට වැඩි මෝහ වැඩි ඇයට වාතේ එහෙනම් වාගීක්ෂේ මාවා අපේ දීච හොඳ ගති දුරස් වෙලා දුරට අස් තමයි දුරස් වෙලා දුරට අසේලා නිකන් ඉන්නේ නෑ ඒ ටික මේ ලෝකේ ඖෂධ හැටියට බෙදේ අරලු බුරු නෙල් කියන්නේ ඒක එහෙනම් රිසීවර් ඕක දැකලා එළියෙන් අරලු බුරු නෙල් දිහායි කතායක් දෙනකොට වාපිත් වෙන්න ඇත්තද එහෙනම් අපෙන් එළියට ගිය ටික අපිට මාරන් දුන්නට වාත්තේ ඒ විදියමද අද ඕක බුරු මුස්ත දියාගෙන හංගගෙන ආයුර්වේදේ කාලදී එහෙම නැත්නම් මේක බබලන ලංකා වැරදුනේ උතරයි දැන්වත් හදාගන්න අලෝභ ආදේශ මොහොනේ ආපු ලෝකයේ ආලෝකය ආපු දුර තමයි අඳුරේ
දැන් අපි අඳුරද නැද්ද? දුර ඇවිල්ලා අඳුර වෙනවා. දැන් එන ආවෝ ආලෝක. ආලෝක ලෝකේ නිතරයි ලෝකෝ. එනයි ටික පටන් ගන්න. ඔව්. ප්‍රශ්නය කියලා නහන්න ගියාට පස්සේ බයිතයි. මොකද ගියාලෝ දැන්නට පාන්නේ මම දන්නේ. දැන් ගන්නුම මට උත්තරයක් දෙන්න. මේ කිව්වේ ඇත්තද බොරුද? එන මේ ලෝකේ ඇසුරු කළ යුතුද පහ කළ යුතුද? ඇසුරු අල්ල ගන්න ඕනද අයින් කරන්න ඕනද? එහෙනම් මට බැරි ගුගන්ගේ වෙනම කතා. ඇත්ත කතාව තමයි ධර්මයේ තමයි මේක අයින් කරා. පංචකාම ඇසුරෙන් අයත් අය සතුටින් ඉන්නවා. පංචකාම අල්ලලෙමු ඉතිරියන්. එහෙනම් මේ ලෝකේ නියමත සතුටින් ඉන්න නියමත රැකෙන් ඉන්න කියලා දෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. ඒකයි නියම අම්මගේ. නියමත. අපේ අම්මලා එකව වෙලා ගියොත් දැබට දැනට ගිහිල්ලද? ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ පුතාචා. ඒ පුතාචා යනද පුතාචා වල ටික කරන්නේ කර. එහෙනම් නියම අම්මා. නියම තාත්තා. නියම රජතුමා. බුදු රජා. අහන්න දන්න. දේ. ඔබට. එහෙනම් දැන් පටන්. බෞද්ධයට කරන්න වැඩක් හැමෝ. එතන කියන කරන ටික මේ පහට සම්බන්ධ නම් පහම නවත්තලා. එතන කියන කරන ටික ඕකේ මෙදෙන්ද නම් ඒක කරා. ඕක ආනාපාන සතිපා. දුත්මාදී දෙන්න. ආනාපාන ආනයන කරයි. එන ඇතුළු ගන්න ඕනේ මොකද්ද? පිට කරන්න ඕනේ ආන කියන්නේ ආනයන කරනවා. පාන කියන්නේ අපනයන. එන ඇතුළට ගන්නවා පිට කරනවා. එහෙනම් මොකද්ද ඇතුළට ගන්න ඕනේ මොකද්ද පිට කරන්න ඕනේ කියලා දැනගන්න. ඔය පංචකාමයට සම්බන්ධය ගන්න වහම පිට කරන්න. ඕකේ මෙදෙන්න ඕනේ කියලා ගන්න ගන්න වහම ඇතුළට ගන්න. ඕකට කියන ආනාපාන වාදී උත්මයදයට ඉඳලා අවිඥාපවාදීත්‍ය එදායි කියලා නැද්ද? බුදුහාමුදුරු හත්ේ ගොන් යනක. මේව ගන්න ආනාපානයෙන් දැන් තා කියන්නේ. එහෙනම් බුදුහාමුදුරු ඒක හොඳයි කියන්නේ. ඒක මගෙන් ලියන්න. යන්නේ සාංගනේ ආනාපාන කියේ උත්මදී හිත කරන්නේ. ඒක ඕක කරන්නේ බෞද්ධයෝ. හැබැයි මේ ආනාපාන කරන්නේ බුද්ධයෙක්. ඕක මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් විතරයි කියන්නේ ගැදන්. එනම් බලනේ ගහනේ ඉන්දියේ රස විඳින්නේ පහත රටලේ නැවතුලා නා. ඔය පහය දෙන්නේ. ජාති රටේ තන ජරා මන්න නැහැ. ජරා මන්න තන නැත්නම් චෝබර්දිය නැහැ. දැන් කරදරනේ. එහෙනම් ඉතින් අදු දෙවක් දැන්. තලව. එහෙනම් බැරිද නබර. ප්‍රශ්නයක් ඇහුවොත් ඒක උත්තර දෙන්න ඕන. ප්‍රශ්නේ යන්නේ ඔක්කොම විසඳුනාද? එහෙනම් අපි දැන් පුණ්‍යාන මොහොතාර දැන් කවුරුත් පිටත් වෙන්න එපා මොකද කවුරුත් වැඩදෙල්ල පඩි ගන්න නැතුව යනවද ඒක කවුරුත් නැගිටින්න නැතුව ඔය හිටිය වගේ
පූජාවෙත්වා පූජාවෙත්වා පූජාම වෙත්වා කියන අදිස්ත්‍යයෙන් සාදුකාරය.